අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ වගේම අදත් ඇසුනේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට එහෙම නැත්නම් ඒකට පොදු කමඨහන් සුද්ධ කිරීම කියන්න පුළුවන් නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන් ඉතින් ඊයේ මම පොඩි විස්තරයක් කරාට අද අවශ්‍ය වෙන්නේ කවුරු ඇත්තටම ඊයේ ලියලා ප්‍රශ්න හොඳයි ඉදිරිපත් කරලා තියෙනවා ඒක ගොඩක් කරාට මේ ප්‍රශ්න හොඳ වෙච්චාම ලියපයට වගේම වැඩමුළු සංවිධානයටත් ඒකේ පුංචි නම්බුවක් යනවා මම හරි අකමැති ඒක දෙන්න ඒක මගේ හැටි ඒ වුණාට ඊයේ ඉදිරිපත් කළ ප්‍රශ්න හොඳයි ඒ නිසා අනික් අයත් මම හිතනවා පුළුවන් තරම් ප්‍රශ්න ලියන්න يعني ඊයේ 22ක් තිබුණා ඒකත් ලොකු ගාණක් මේ Q&A කරන්නත් වතුර එකක් දෙන්න අඩු ගානේ තියෙනවා හරි ඊට පස්සේ එතකොට මේ ලියන එකෙන් තමයි Tamange භාවනා ජීවුන අල්ලන්න පුළුවන් වෙන්නේ ලැජ්ජයි කියලා පස්ස ගහලා නොලිය හිටියොත් තමන්ට ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඉදිරිපත් කිරීම මම උනන්දු කරනවා ඊයේ දීපු ආදර්ශය හොඳයි. මම ඒ නිසා මතක් කරන්න යන්නේ නැහැ. මම ඉල්ලා හිටනවා අපේ රජවීර උපාසකම් මගේ අද ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාවට ඉදිරිපත් කිරීමෙන් සතිවාරය අපිට ආරම්භ කළ දෙන විදියට. අද ප්‍රශ්න තියෙනවා 18ක් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ සතිපාසල සම්බන්ධව. ඒක අවසාන වශයෙන් ඉදිරිපත් කරන්න. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි පරියංක භාවනාව පරියංක භාවනාවට ආසනයේ හොඳින් වාඩි උනිමි ඉඳගෙන සිටින ඉරියව්වට සිත ගෙනාවෙමි කකුලේ නැමී ඇති තැන් ඇඳුමට තද වූ ස්ථාන දැනුනි සිත කයේ තබාගෙන සිටින් එවිට හුස්ම ගන්නා ආකාරයට අනුව පපුව ඉහළ පහළ යන ආකාරය ප්‍රකට විය සිතේ අරමුණ තුල තබාගෙන සිටීමි. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ ඊතාසියුම් ලෙස දැනුනි. ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙන් කරගෙන ඒට සිත තබාගෙන සිටීමි. වාර 7-8ක් පමණ පසු එය නොදැනිනි. ටික වේලාවකින් කිසිවක් නොදැනී ගොස් තිබී නැවත ගැසී ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන්නට විය. එය පෙරට වඩා ගොරෝසු විය. උඩුතලයේ ස්පර්ශ වන ආකාරය දැනුනි. නැවතත් වාර 7-8ක් පමණ පසු එය නොදැනුනි. ටික වේලාවකින් නැවතත් දැනෙන්නට විය. එවැනි අවස්ථා 3ක් හෝ 4ක් පමණ අද්දුටිමි. සිත අරමුණු ඔස්සේද ගිය අවස්ථා විය. අවට ශබ්දද ඇසුනි. කකුලේ දණහිස කොන්ද පිටුපස වේදනාද දැනුනි. සක්මන් භාවනාව වැලිමලියේ කෙළවරකට ගොස් සිටගෙන සිටින ඉරියව්වට සිටගෙන ආවෙමි. කකුල් පොළොවට තද වී ඇති බව දැනුනි. ශරීරයේ පැද්දෙනවාක් මෙන්ද දැනුනි. සක්මන් මළුවේ වාර 5ක් 6ක් ඇවිදින ආයයි සිතමින් එහා මෙහා ඇවිද්දෙමි. පසුව වම දකුණ ලෙස පියවර තබමින් ටික වේලාවක් සක්මන් කළෙමි. අවට ශබ්ද දැසුනි. වැහි පොද වැටෙනවා දැනුනි. වම දකුණ ලෙස සක්මන් කරගෙන යන විට ඉබේම වාගේ එය නැවති පොළවේ ස්පර්ශය දැනීමට පටන් ගත්තේ වැලි පොළවේ තද ස්ථාන සියුම් බව තෙත බව වියලි බව කකුල් දෙකට දැනෙන ආකාරය මෙනෙහි කරමින් සක්මන් කළේය පොළවෙන් ඉහළට කකුල එසවෙන විට දැනෙන සැහැල්ලුවද අද්දුටිමි මෙලෙස සක්මන් කරන විට ස්පර්ශයෙන් සිත ඈත් වී පයේ චලනය පමණක් දැනෙන්නට විය. ඇවිදිනවා පමණක් සිතුනි. අරමුණින් සිත ඈත් වී ඇතැයි සිතමින් නැවතත් ස්පර්ශයන්ට සිත යොමු කරමින් සක්මන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් උපදෙස් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. මතක් කිරීම දෙකක් නැත්නම් ගමන සුද්ධ කිරීම දෙකක් පරියංකයට සහ සක්මන්ට අදාළව මතක් කරන්න කැමතියි. මේක ඉදිරිපත් කළ තියෙන ශෛලිය හොඳයි. සක්මනේදී පරියංකයේදී පරිවිතර අරමුණ නැති වෙලා ආයෙත් අරමුණ මත වෙනකොට තිබුණට වැඩිය ගොරෝසුයි කියලා ඒක විශේෂයෙන් සඳහන් කළ තිබුණා. ඒක නැවත නැවත බලන්න. මුගක් වෙලාවට වෙන්නේ නැවත මතුණාට ඉසල තරම් ගොරෝසු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක බලනකොට ආයෙත් නැති වෙනවා. ආයෙන ඉබේම ආයෙ මත වෙනවා. ආයෙක මත භවනා කරනකොට ආයෙ නැති වෙනවා. ඉස්සරහට ඉස්සරහට යනකොට ඒ නැවත මතුවෙන අරමුණ මත භවනා නොකරම ඒක තුනි වෙන්න පටන් ගන්නවා. මෙනි නොකර මනස කාර්ය නොයොදා ඒකට මේ ඉල්ල නොකරත් වෙන්න බුණා. ඒකට හිත වර එක අරමුණ ඇතුව යනවා වර එක අරමුණ නැතුව යනවා. සතිය පවතින අරමුණ ඇතුව අරමුණ නැතුව.
මේක දිහා බලාන ඉරපුවාම සමහරු අරමුණ නැති වෙනවා දකින්නට සතුටක් ඇති කරනවා. සමහරුන්ට අරමුණ නැවත ඇති වෙනවා දකින්නට සතුටක් ඇති වෙනවා. එimhe විය යුතු කියන එක නෙමෙයි මම කියන්නේ, එimhe වෙන්න ඉඩ තියෙනවා. අන්නේ තියෙන කටු කොහොල් නැති වෙනකන්, කහට නැති වෙනකන්, කෙලස් නැති වෙනකන් ඇති වෙන්නේ ධර්මානුකූලව හේතුඵල ධර්මිකේ. නැති වෙන්නේ හේතුඵල ධර්මිකෙන් දැන් යන්නේ හේතුඵල ධර්ම දෙකක්. එහෙම නැත්නම් සුවන්සිද්ධ දහ භාවයක්, සාපේක්ෂ භාවයක්. මේකදී ආ බලලා මොනම විනිශ්චයක්වත් නොකරන. මොන විදිහකට gadu ගන්නේ නැතුව, කරප්පන් එන්නේ නැතුව, චේතනා පහල කරන්නේ නැතුව බලහනේ හිටියොත් ඒක ලොකු ආශියක් වෙනවා තමයි. ඒ බලානින ටිකේ කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. අර කොහොඳයි මේක නරකයි කියපු ගමන් ආතතිය. බලාපොරොත්තු සහ බලාපොරොත්තු සුන්වි. ඒ නිසා මේක අර කියන අනායාසයෙන් අරමුණු මතුවෙනවා, අනායාසයෙන් අරමුණු නැති වෙනවා කියන දේ හා බලහින්න පුළුවන් නම් ඒක පටිච්චසමුප්පාදයේ දැකීමට කරන ලොකුම ගෞරවයක්. යමෙක් පටිච්චසමුප්පාදය දකින්න නම් ඒක නෙවෙයි බුදුන් දකින්නයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. යමෙක් ධර්මයේ දකින්නවනම් පටිච්චසමුප්පාදය දකි. යමෙක් පටිච්චසමුප්පාදය දකින්නවනම් මාව දකින්නවා කියන්නේ. ඉන්සන්සිත දෙයක් බලන්න. ඒකේ කෙටි සටහනක් කියන සක්මණේ හරියට වම දකුණ ඔසවන යවන තබනවා කියනකොට නිකම්ම සක්මන් කරනවා පේන්න පටන් ගන්නවා. ඇත්තට විස්තර නැතුව. ඒකත් දියුණුවක් කියලායි මම මේ කියන්නේ. ඒකත් අනායාසයෙන් එනවා. ආයෙ යන්න එපා වම දකුණ හොයන්න. ගියත් ආයශරයක් අපි නිසන්වනේ වචනෙන් කියන ගිඩිය පිටින් ඇවිදින බව දන්න. ඉඳගෙන නැහැ. අන්නේ වෙලාවේ අනායාසයෙන් වෙන එක හිත හැල්ලුවීමක්වත් සතිය කැඩීමක්වත් සමාධි අඩුවීමක්වත් නෙවෙයි. මේ ගහ ගහ එළවපු කරත්තේ ගොනා ගහන්න නැතුව ඉක්ම්ම කරත්තේ අදින වෙලාව. ඒ වෙලාවේ ගහන්න යන්න ඕනේ. කරත්තේ අදින් නැත්නම් ගැල් කවිත් කියන ගහන්න එතකොට කරත්තේ අදිනවා. ඊට පස්සේ කරත්තේ අදිනවා නම් ආයෙත්ින් ගහන්න ඕනේ. ඒ ගොනාට අඬන්නේ නැයි තියෙන්නේ. අන්නේ වගේ භාවනාව ආයාස කර තත්වයේ ඉඳලා මෙනෙහි කරන තත්වයේ ඉඳලා අනායාස තත්වයටපත් වෙනවා. ඒක භාවනාව අපිට දෙන සුභාසිංසනයක්. භාවනාව අපිට හම්බෙන පෙරනිමිත්තක්. ඉතින් මේක හසුරව ගන්න හොඟ දෙනෙක් දන්නේ නැහැ. හොඟ දෙනෙක් එක වැරදි කියලා හිතලා ආයෙ මෙනෙහි කරන්න හදනවා. ආයෙ විස්තර හොයන්න හදනවා. ඒත් ප්‍රශ්නයක් නෑ විස්තර ඒවට ආයසරය බොඳ වෙනවා. ආයසරයක් විස්තර වෙනවා. ආයසරය බොඳ වෙනවා. අන්න ඕක දිහා හේතුඵල වශයෙන් බලන් පුරුදුනොත් මම ය නැතුව ඇඟිලි ගැසීම් නැතුව ආන්නේ එක තමයි මම මේ කතා කරන්නේ. ඒක නිසා ඉදිරියට යනකොට මේ කාරණා මතක තියාගෙන සක්මණේදි පරියන්කේදී නිසිනින්දේ භාවනා යනකොට ඒකට යන්න ආරින්. මේකට අපි කියන්නේ ඕටෝ පයිලටින් මෝඩ් එකට දාන්න. ඊට පස්සේ ඒක ඒකෙම යනවා. තෙරුවන් සරණයි. ගෞරවණීය ස්වාමින් වහන්සේ. පරියන්ක භාවනාව. තික කාලක සිට දවසට පැයක් දෙකක් පමණ සති භාවනාව වැඩිමිට පුරුදු වී සිටිමි. ඒ සඳහා කමඨහන් වශයෙන් YouTube හරහා දැනගත් දෙයින් වරහන් නැති ඔබ වහන්සේගේ දේශනා ඇසුරින්. නමුත් මට කෙලින්ම සති භාවනාව වැඩිමිට සිට එකඟ කර ගැනීමට අපහසුතාවයක් පවතී. එම නිසා මුලින් මෛත්‍රී භාවනාව හෝ අසුබ භාවනාව විනාඩි දෙකක් හෝ තුනක් කිරීමෙන් අනතුරුව හුස්ම රැල්ලට සිහිය පවත්වා ගනිමි. ටික වේලාවක් යනතුරු නොයෙකුත් සිතුවිලි ගලා එයි. නමුත් නැවත සිහියට පැමිණීමට හැක. ඒ කිසිදු අපහසුතාවයක් නැතිව භාවනාවට පෙර ලෙසටම සිහිය පැමිණේ. ඉන්පසු මගේ අත් නොදෙනියයි. මගේ දිව සහ මුඛයවට මට කිසිත් නොදෙනී. නමුත් කටේ කෙළ පිරී ඇති බව දැනේ. මුලදී එම නිසා භාවනාව නැවැත්වීමට සිදුවිය. නමුත් මගේ කය මට අවශ්‍ය ලෙස පවත්වාගෙන යා නොහැකි බව දැන එය ගණන් නොගෙන සිටිනි. මගේ සිරුර සැහැල්ලු වී යන බව දැනී එය වැඩි දුරටත් මෙලෙස භාවනාව කරන විට අත්විඳිමි. මේ තත්වයේදී භාවනාව නැවැත්විය යුත්තේ කොතනදැයි නොදනිමි. මින් ඉදිරියට කරගෙන යෑමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබ දෙනට ඕනලා දෙන භාවනා නතර කරගන්න එක තමයි බ්‍රේක් නැතුව ගිහිල්ලා වගේ. කන්දේ ඇදලා යනවා. දැන් නතර කරගන්නේ කොහොමද කියන ප්‍රශ්න තියෙනවා. මේ භාවනා නතර කර දැන් මොකද්ද කරන්න කියලා අහන්නකො. ආය කක්ක ටිකක් ගා ගන්නවා. ආයෙත් මේ ගා ගන්න කොයි වෙලාවද කියලා අහනවා. දැන් පිළිසිතුයි. දැන් හරි කොයි වෙලාවෙද කක්ක ගා ගන්න ඕනේ. ඉතින් මේවා කියනකොට මට අනම්මනම් කියවෙනවා. මේ තරහට නෙවෙයි.
ඒ හැටි මගේ. මෙච්චර පිසු කළ දුන්නට පස්සේ මම කොතනද කැත කරන්නේ? කොතනද චූ කරන්නේ? නැත්නම් අහන සුපර් මාකට් එකේ කොහෙද කක්ක පැකට් ගන්න තියෙන්නේ කියලා අහන ගිහින්. සුපර් මාකට් ඔක්කොම අහන ඔක්කොම හරි මේ තියෙන පිසු මට මේ කක්ක පැකට් එකක් ඕනේ කොයි කොයි කබඩ් එකේ තියෙන්නේ කියලා. ඉතින් අර මන්ත හොරෙන් ගිහලා වැසිකිළිය පෙන්නයි. මෙන්න මේකේ තියෙනවා පුළුවන් නම් අත දාලා ගන්න කියලා. බුදුහාමුදුරුවෝ මෙච්චර මේ හිත සුද්ධ කළ දුන්නට පස්සේ අපේ තියෙන නොකෑමනා දහවතුරා පට්ටපඳුරු ගතිය කියන්නේ කවදද භාවනා නැත කළා කක්ක ටිකක් කක්ක කියන්නේ මං කෙලස් වලට. ඒ නිසා නතර වෙයි, ඒක නතර වෙයි, ওই විදිහට කරගෙන යන්න ඒක නෙවෙයි බය වෙන්නේ. මොනවාක්වත් දෙයක් ඕනේ නැහැ. කෙසේ නමුත් මේ කියලා තියෙනවා පටන් ගන්නකොට සතිය කරන්නම කියලා. පහුවෙනකොට තේරෙයි මේ අසුබේ වඩනවා කියන්නේ ඒකත් අසුබහනුස්සති. ඒකත් සතිය තමයි. මෛත්‍රී වඩනවා කියලා කියන්නේ තමන් ඉන්නේ ඉරියවට මෛත්‍රී කරගෙන ඉපায়ে ඕකත් සතිය තමයි. ඉතින් අපි වෙන නමක් දාගත්තට අපිට බෑ කිව්වට ඒකත් ওই සතියෙම වෙන පැකට් එකක උතලා දාලා තිනු ගැතුල තියෙන සතිය තමයි. පැකට් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. බුද්ධානුස්සති කිව්වත්, දේවතානුස්සති කිව්වත්, කායගත සති කිව්වත්, අසුභානුස්සති කිව්වත් සතිය තියෙන්නේ. කියනවා මේ මොකක්වත් නැතුව සතිය කරන්න බෑ කියලා. කමන්නේ. ඕනක් ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන්න තේරෙවි. මෛත්‍රිය කියලා කියන්නේ තමන් ඉන්නේ ඉරියව්වට උදට හිත යොදලා සමබරව සහැල්ලු වාඩිලා මෛත්‍රිය කරනකොට මොකද්ද අපි කියන්නේ? සුඛියත් තානම් පරිහරා. මගේ ජීවිතේ මම සෝසිය පරිහරණය කරන්නෙක් වෙම්මා. ඉති ඔච්චර තමයි සතිය කියන්නේ. අපිට මේ වගේ ටිකක් නාලා කියලා සුදු වෙනක මෙහෙම අතක් පිට අතක් තියාගෙන හම්බ වෙනවා. ගෙවල් වල ඉඳද්දි. කක්ක ගොඩන්නේ. දැන් මෙතන ඇවිල්ලා අතක් පිට අතක් තියාගෙන මෛත්‍රිය කියන්නේ ඕක තමයි. ඉතින් ඒක සතිය කියන එක දාගන්න අමාරුයි කියන එකයි තියෙන්නේ. නමුත් පැකට් එකේ මොනවා පිට ලියලා තිබ්බත් බඩු සතිය තමයි. ඒ නිසා ඔය ක්‍රමේ කමක් නැහැ. ඉස්සරහට මතක තියාගෙන ඉන්න. හිතගත ඒ අලුත් වචන සෙට් එක ඉගෙන ගනියයි වෙන මොකක්වත් වෙන්නේ නැහැ භාවනාවේ. ඒ නිසා බුදු පන්සිහාසෙත් කියනවා බැරි නම් කමන්නේ චතුරාර්යක භාවනා කළා හරි කමන්නේ. මේ සතිපට්ඨානෙ හිත දාන්න. බලනකොට තේරෙයි සතිපට්ඨාන ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ හිතර වැට්ට ගෙනිලා කොයි වෙන්නේ කමක් නැහැ. අපි ඒකට එකඟ වෙලා ඒ යන තාලෙම කුරුදු කරලා පුළුවන් තරම් බලන්න මේ කියන සතිය තව තවත් නිර්වචනය කරගෙන දියුණු කරන්න ඊට පස්සේ අහන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ මට කක්ක පැකට් එකක් තියෙන තැනක් හොයලා දෙන්න කියනක අහන්න එපා. එරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම පරයන්ක භාවනාවේදී වාඩි වී සිටීම පිළිබඳව සිහිය පිහිටුවා නාසිකාග්‍රෙහි සතිය පිහිටුවා. ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කළෙමි. විනාඩි 10ක් පමණ සිහියෙන් සිටියත් නොදැනීම සිත සැඟ වී ගොස් නැවත පැමිණියේ. ඒ කොපමණ වේලාවකින්දයි නොදැනිමි. හුස්ම ගැනීමේදී ආස්වාසයේ සිසිල් බවකින්ද ප්‍රස්වාසයේ උණුසුම් ස්වභාවයක්ද ගනි. කෙමෙන් දීර්ඝ කෙටි වශයෙන්ද හුස්ම රැල්ල දැනුණු අතර හිත පිටව ගියේ ඊට පසුවය. පෙරදීද බොහෝ විට සිත පිට වී නැවත පැමිණි පසු මාහට බලවත් පසුතැවීමක් හටගත්තද ඔබ වහන්සේගේ ලැබුණු අනුශාසනාවෙන් පසු ඒ නැති කරගත්තෙමි. සිත නැවත පැමිණි පසු පෙරට වඩා අලුතින්ම වාගේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිහිය පිහිටුවා ගත හැකි බව තේරුණි. ඊට පසු ශරීරයේ කම්පන ස්වභාවයක්, දැඩි උණුසුම් ස්වභාවයක්, හදවත ගැහෙන ස්වභාවයක් වැනි වෙනස්කම් ශරීරය තුළ දැනේ. ඒ ගැන සිත යොමු කළ විට ඒ ස්වභාවයන් නැති වී යයි. සක්මන් භාවනාවේදී පරයන්කයට වඩා හොඳින් සතිය පිහිටුවන බව දැනේ. යටිපතුල පොළොවේ වදින විට තද උණුසුම් බවක් පාදයේ විහිදුවාලීමේදී සුළඟක් වැනි ස්වභාවයක් දැනේ. මොහතකින් කිසිවෙක් යනවා නොව ආයාසයකින් තොරව යනවා මෙන් දැනේ. ටික වේලාවකින් ශරීරය උණුසුම් වී යන විට ධාතු ස්වභාවයක් ප්‍රකට වෙනවාසේ හැඟේ. සක්මන් භාවනාවේදී සිත වෙනතකට යන බව හොඳින් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, අසරණ අප කෙරෙහි අනුකම්පාවෙන් වෙහෙසෙන ඔබ වහන්සේට මේ පුණ්‍ය මහිමේ බලයෙන් උතුම් නිවණින් සැනසීම වහ වහාම ලැබේවා. විශේෂයෙන්ම වේවා. ඉතින් මේකේ උත්සාහයක් කරලා තිනවා. හිත පිට ගියාට පස්සේ නැවිතරලා බලනකොට ආනපනේ කිසිම කරදරයක් වෙලා නැහැ. gediya pitima තියෙනවා. මෙන්න මේකෙදී ඒතරතොට තමයි ඒ ජවනික අන්තිම ජවනික. ඊසර ජවනික තුනක් තියෙනවා බුදුහාමුදුරු කියන විදිහට. එක තමයි මම දැන් අරමුණේ නැහැ කියලා එක පාට තේරෙනවා. මම ගෝචර භූමියේ නැහැ කියලා.
ගෝචර භූමියේ ඉන්නකොට තියෙන සත්‍යයක් තියෙනවා. මෙතන තියෙන විශේෂ සත්‍යයක් ගෝචර භූමියේ නැහැ. ඒක තමයි මුළු සිද්ධියම තියෙන ඉතාමත්ම වැදගත් කෑලි. නරකේ ඉන්නකොට නරකේ ඉන්න බව දන්න. දෙක එකට කියනවා සරති. උත්තානි කරෝති කියන එකට කනගාටු වෙන්නේ නැහැ. පශ්චාත්තාපල අයියෝ බලන්නකො අටසිල් අරගෙන ඉන්නේ අයියෝ බලන්නකො නිසන් වන්ට ඇවිල්ලා ඉන්නේ අයියෝ බලන්නකො හාරපාලි ඉන්න කට්ටිය ඔක්කොම දර බාහන කරනවා අයියෝ බලන්නකො මගේ හිත පිට ගියා කියලා ඒක විතරමයි පෘථජන ගතිය. ඒ වෙනුවට දැන් මගේ සතිය ආනිසංසින් දැන් සතිය නැති බව දන්න. නැත්තම් අරමුණේ නෙමෙයි. ගෝචර භූමියේ නෙවෙයි කියලා සතියන උත්තානි කරෝති අනේ සතුට වෙනවා. දැන් මගේ සතිය අරමුණේ නෙවෙයි පිට ගියක් දන්නවා කියන. ඊට පස්සේ චරති විවරති උන්ට ප්‍රසිද්ධ කළා කියනවා මට උන්ට තේරෙනවා සතිය ඉන්නකොට ආනපනිනුට ආනපනි නැති වෙලාවේ උන්ට විවරණය කළා කිව්වයි මං ඉන්නේ සද්දේක මං ඉන්නේ වේදනාවක මං ඉන්නේ ඒක ලැජ්ජාවක නෙවෙයි කියන්නේ ඊට පස්සේ මේක හයිලයිට් කරන්නේ හයිලයිට් කරන එක තමයි පශ්චාත්තාපනේ ඊට පස්සේ කියනවා මේක පින අනුමෝදන් වෙන්න නම් සාක්ෂාත් වෙන එක කාට හරි කියන්න ඕනේ දේශේති කියලා එකක් තියෙනවා. ඒක තමයි කමට අංශුද්ධ කරනවා කියන්නේ. ඒක කරන්න දක්ෂ ඇති. මොකද ඒක කියනකම් මට හිත පිටි ගියා සද්දකට ගියේ. මම සද්දේ නෝඩ දන්නවා සද්ද කියලා. ඒකට ඉබේම හිත පච්චත්ත අපි නැත්තම් අර එයා හොයාගෙන ඉනවා හිටපු අරමුණ. ගෝච රජ්‍යත්තේට එනවා. ඒක ඕගොල්ලන්ගේ එකක් නෙවෙයි. ඒ මානව හිතට ඊට දෙන්නේ නැති පිටි ගියා කියලා පච්චත්ත අපේනේ. ඉතින් ඒක නට කවදාක්වත් සති බලයක් වෙන්නේ නැහැ. මොකද හේතුව අර පශ්චාත්තාප වීමේ සදාචාරවාදී පටලවා ගැනීම නිසා කවදා හෝ එහෙම නැතුව දැනගෙන හිටියොත් හිත ඇවිල්ලා බලනකොට බුද්ධමයි ආනබාන මොනක්වත් වෙලා නැහැ හිතට කිසි කෝල ගතියක් නැහැ ෂෝක් එකට වටරෝ මේ ගහලා පෙරහැර ගෙත ගෙව දිනවා වගේ ගෙදිට එනවා මොනක්වත් ප්‍රශ්නයක් නැහැ එයිසෝ ඔයගොල්ලෝ කතා කරන්න හදන දේවල් ගොඩාක් තියෙනවා නීති ගොජ්ජ දමදම නුඹට ඉවර වෙනකන් ඉඳලා බලන්නවා ගන්න දෙයක් තියෙනවා කියලා. මේ අතරමැදි කියන්න ගියාම තමයි තක්කු මුක්කුවයි හදිස්සියයි අර මනුස්සයා බත් කරනකොට හරි කමන්න නැතර කරලා කියන්න තියෙන ආසාව. ඉවරලා බලනකොට දවස් දෙක තුනක් ගියාට පස්සේ ਉਹ කියන්න දෙයක් මොකක්වත්ම නැහැ. අවුරුදු 100ක් ගියාට පස්සේ කිසිම රහසකුත් නැහැ ලෝකේ. මේ අතරමැදතර අමුයෙන් කන්න තියෙන ආසාව තමයි තැම්බිච්ච නැති අලේ කවන්න තියෙන ආසාව තමයි මේ සම්පප්පලාව කියන්නේ. ඒ වගේම හිත අපව ගන්න ඉස්සල මොනව කතා කරත් සම්පප්පලාව. හිතව ගත්තා. ආනපාන මොනවාක්වත් වෙලා නැහැ මට සතුටක් තියෙනවා දැන්. සතිය පිළිබඳ නෙමෙයි අසතිය පිළිබඳවත් මන් දාන්නේ. අද බුදුරජාණන් වහන්සේගේ දේශනේ ගත්තොත් විද්‍යාව පිළිහිලා තියෙන්නේ අවිද්‍යාව උඩ. සතිය පිළිහිලා තියෙන්නේ අසතිය උඩ. ඒ නිසා සතිය විතරක් දන්නවා අසතිය දන්නේ නැහැ කියලා කියන්නේ tip of the iceberg. ice කියලා කතර දාපම උඩ පාව වෙන කැලේ විතරයි අපි දන්නේ යට තියෙන එක දන්නේ යට තියෙන එකෙන් තමයි උඩු කුරු තිරපුමක් එන්නේ අසතිය දැනගත්ත වෙලාවේ ඒ අර පොඩි හාමුදුරු දෙනම ඒ කවිතිකේ කියනවා අරමුණක මුල මැද අග දකින විට සිටිවිලි දෙකක් මැද අසතිය දැනෙන විට බුදුම හිතනවා අවුරුදු 14ක් නැහැ පොඩි උන් දෙන්නා මෙතන ඉඳගෙන කිව්වේ විතුලි දෙකක් මැද මගේ සතිය නැති බව දැනෙනවා. බය නැහැ වළං කරුවාගේ වලට පොදි සතිය නැමැති පොළු කරු මොහොතකින් බිඳි මොන අකුසල් ගෙන්නවත් වළංකාරය දීපහම සති පොල්ලෙන් කුඩු කුඩු ආපපෙල බණ්ඩ ෂෝක් එකට හිත තියෙනවා අරමුණේ. ඒ නිසා පශ්චාත්තාපෙච්ච එක තමයි අපි කරපු තුප්පහිකම පාහරකම පෘථජ්ජනකම එහෙම නැත්නම් සම්පප්පලාවක මොන්නෙම දෙකට පශ්චාත්තාප වෙන්න එපා අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ දුහිතෘන් බුදුරජාණන්සේ ඕන වෙලාවක පිළිගන්නවා කොච්චර කෙලෙසිච්චක හිතුණා සති පිටවන්න පුළුවන් ඒක බුදුරජාණන්සේ අපෙන් අහලා නෙවෙයි කියන්නේ අපි කියන්නේ බෑ කියලා ඒක හොඳට පේනවා හිත පිට ගියාට පස්සේ ඒක දැනගන්න පුළුවන් ආපහු මෙතෙන් ආපහු සතිය තියෙනවා කෙලෙස් නැති බවක් දන්නො හිත ඉබේම එනවා ඒල බලනකොට කිසි ප්‍රශ්නයක් නැහැ මොකක්වත් දෙලා නැහැ. ඒකේ ලස්සනම කැර තමයි වාර්තා කරන එක. ඒක නිසා බලන්න හිත පිට ගියාට පස්සේ අරමුණේ නම කියනවනම් හරි වටිනවා. ඒ නම දැක්කා. හිත පිට ගියේ සද්දෙකට. සද්දෙදි මං සද්දයක් බව දන්නවා. ඒ කුරුළු සද්දයක්, ගෑනු සද්දයක් පිළ ඒක දන්නවා.
ඊට පස්සේ දන්නවා මම ඉන්නේ පිට කියලා. මම පශ්චාත්තාපයන්නේ. ඊකට කළ යුත්තේ මොකද්ද? වැටුණා නම් නැගිටපන්. පිට ගියා නම් ගෙදර වරෙන්. ආ ඒකත් කරා. ඒක කෙරෙනවා. ඒකයි අපි මනුස්සකමේ තියෙන වටිනාකම වැරද්ද වැරද්ද වශයෙන් දන්නා ඉබේම හිතේනවා ගෙදර. ඊට පස්සේ කෙහිලි කරා. බය වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න දෙන්නේ. ඒකට කියන්නේ උත්හා ඒකට කියන්නේ මේ දේශේති කියලා. අපි සංඝයා වංශල අවශ්‍යයෙන් වැරද්දක් වෙච්ච ගමන් අපි තව සංඝයා වංශ නමක් කරනකොට ගිහිල්ලා උක්කුටිකෙන් බාහිර වෙලා අපත්‍ය දේශනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ තුමින් මේ වැරද්ද සිදුනා ඒක නොකරන්න තමයි මම සීල් අරගෙන හිටියේ මට වැරදුනා. මට බුදුහාමුදුරු නෑ මේ වෙලාව වහන්සේ සංඝයා වංශයෙන් බාහිර අරගන්න මගේ වැරදි ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ඉස්සරහට මේක නොවෙන්න වග බලා ගන්නයි කියලා ආයතී සංගරේ පීඨනවා. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ඒ ගිහි ලෝකේ. පරිදි වසංගනික විතරමනේ කරන්නේ. පැවිදි ලෝකෙත් කෙරෙන අඩුයි ඒක දැන්. මොකද දැන් කොහොම මේ අමාස තුනක් කරනවා පවර්ණ පිංගම තියෙනවා. මොකද්ද පවර්ණය කියන්නේ? දිත්තේනවා, සුතේනවා, පරිසංකායවා, වදන්තුමන් ආයස්මන්තෝ, පස්සන්තෝ, පටිකරිස්සාමි. එකට භාවනා කරපු මාස තුන ඉවර සංඝයා ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේලාත් එක්කම මාස තුනක් එකට හිටියා. දැක්කා නම් ඇහුවා නම් සැකේ තුන නම් මගේ වැරද්දක්. කරුණාකරලා මට කියන්න. මම දැක්කොත් ඒක මම පිළියම් කරගන්න. ඔයිට වෙටි සංස්කෘතිය තියෙනද මනු මානවයාගේ තමන්ගේ වැරද්දක් තමන් එකකට බත් දීලා ඉහැලිය කාපු කෙනාට ඒකම පැදිර බුදිය පෙක් කරන්න කියනවා දැක්කා නම් ඇහුවා නම් හිතක කෙරුවා නම් මගේ වැරද්ද කියන්න ස්වාමීන් වහන්සේ ඇවැත්නි මටත් ඒක තේරෙනොත් මං හදා ගන්නම් කියලා ඉතින් ඒකට අපි භාවනා කරන ඔක්කොම සංඥානේ භාවනා කරන ඔක්කොම අපේ වැරදි කියන්නේ කියලා අපි වෙනකොට පවරපු ගම ඔක්කොම සංඥා බිචු කියන්නේ ආඩම්බරයට ගන්න සතිය කියන එක කොතනක හරි තියාගත්තොත් ඒක ගහගත්තොත් මොන්නම අකුසලයකින්වත් යට කරන්න බෑ. ඒක තව දුරටත් හිතන්න වෙනකොට හුඳින් වැටේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මාගේ මූල කමඨහන ආනාපාන සතියයි. ඊයේ දිනේදී පරියංක භාවනාවට වාඩිවි මම දැන් මෙතන යනුවෙන් කයට සිත යොමු කළා. පිරමීඩයක හැඩයගත් මුළු කය ගැන සතිය පැවැත්වුවා. ඉබේ වැටෙන හුස්ම හෝ නොදැනුනි. විනාඩි 45ක කාලයක් ඉරියව් වෙනස් නොකර මේ ආකාරයට සිටියා. හුස්ම සංසිඳී ඇති අයුරු මට වැටහුනේ මේ කාලය තුල 3 වතාවක් පමණ හුස්ම දැනී නොදැනී ගිය නිසයි. කයේ කොතනකවත් වේදනාවක් හෝ අපහසු බවක් දැනුනේ නැහැ. කය ඉතාමත් සැහැල්ලුයි. විනාඩි 45ක පමණ කාලයකට පසු පාදවල දණහිස් නැමී ඇතිතැන තද ගතියක් වේදනාවක් දැනුණා. ඒ අවස්ථාවේදීද උඩුකයෙහි සැහැල්ලු බව අත්විඳා. පාදවල අපහසු බව නිසා ඇස් ඇර ඉරියව්ව මාරු කළා. පෙර භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වූ යෝගිනියක් මි භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය කියတာ අන්තිමට කියලා තියෙන විදිහට ඉරියව් මාරු කරන වෙලාවේදී හොඳට මතක තියාගන්න මම මේ ඉරියව් කරන්නේ මේ කයේ වේදනාව නිසා ඒ සමේ මගේ ඉල්ලීමකට නෙවෙයි එහෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කයින් මම ඒක ස්ථිර කරනවා ඒ ස්ථිර කරනකොට SMS දාන්න slowly mindfully silently යෝගාවචරයක් විදිහට එහිමීට ඒ කය කියන විදිහට ඒක දිගහැරලා හෝ නවලා දෙන්න නාරදීලා බලන්න කොච්චර වෙලා යනවද කියලා තිබුණු සතියට එන්න තිබුණු එකලසට එන්න තිබුණු සංහිඳියාවට එන්න ඉතින් කය මාරු කිරීම හොඳ දෙයක් නම් වේදනාව දුරවන් වුණා නම් හිත වහාම ආපහු ඇවිල්ලා ඉති ඉස්සල්ලා වේදනාව තියේදී සතිය වැඩිවට වැඩිය වාහන තදබදයේ කයින් වෙලා දැන් පාර හම්බෙච්චලා යනවා වගේ ගමන යන්න පුළුවන් ඒ නිසා හොඳම කැලල තියෙන්නේ එහෙම ඉරියව් මාරු කරලා පස්සේ තමන් කොච්චරක් ඒකින් ස්පාසුවක් ලැබනවද කොච්චරක් සතිය තහවුරු වෙනවද කියලා ඒ වාක්‍ය ලියෙන්න ඕනේ. ලියුනේ නැත්තම් මේ ජවනිකාවක් අතරමැග නතර කරලා තියෙනවා. ඒකයි කියන්නේ මේ ඉරියව් මාරු කරන්න උනන්දු කිරීමක් නෙවෙයි මේ කරන්නේ. ඉරියව් මාරු කරත් කමක් නැහැ මාරු කරාට පස්සේ සතිය පිහිටවන්න දන්නවා. එහෙම නැත්තම් ඉරියව් මාරු කරනවා කියලා කියන්නේ මේ කයට පහඳින කයට කඹරන කයට දාසකම් කරන හිතක්. නව දාසකම් කිරුවට කමන්නේ ඉවරනට පස්සේ බලන්න අර තිබුණ විදියට ආයේ සති ධාරාව පවත් ගන්න පුළුවන්ද කියලා අර පිට ගියේ හිත නැවත ආරමුණට එන්න වගේ මේ සූක්ෂම සූත්‍රය ඉගෙන ගත්තට පස්සේ ඉරියව් මාරු කරයි කියලා අපි හිතෙන් තරම් සතිය කැඩෙන්නේ නැහැ.
ඒක නැති කරන්න අපේ ලොකු සාන්දි කියනවා යෝගාවචරයක් වාගේ නැවතිල්ල කරන්න කියලා ඉරියව් මාරු කරන්නේ. ඒකට කියනවා ඉරියාපත සන්ධි ස්ථානය කියලා. ඉරියාපත සන්ධියකදී ක්‍රියාකලීතු ආකාරයට හොඳම නිදර්ශනය තමයි තරඟ දිවීමකට වඩා කඩකඩ දිවීම තියෙන බැට්න එක මාරු කර කර රිලේ රේස් එකේ අනේ රිලේ රේස් එකේදී ඉස්සර ගෙනාවු තමන් දුවගෙන ඇවිල්ලා ගෙනාවු ලීඩ් එක කඩා ගන්න නැතුව අනිත් එකනට බැට්න එක මාරු කරන හැටි මාරු කර ගන්න බැරි වුණොත් බැට්න එක බිම වැටුණොත් එහෙන අර ගෙනාවු ලීඩ් එක නැති වෙනවා අපි අනිත් තරම් කරට ඉක්රෙන් ආවයි කියමු ඒ ගෙනාවු ඒකෙම අනිත් දුවන එකනට බැට්න එක දෙන්න ඕනේ ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා ආන්නේ වගේ මේ ඉඳගෙන ඇති කරගත්ත සතිය වේදනාව අතර ගිනියම් සතිය කය මාරු කරලා වේදනාව නැති විනිජිත මාරු කරන්න වැඩි විනිජිත මාරු කරන්න යන්න බෑ ඒක තර්කයක් නෑ කිරුවට පස්සේ බලන්නේ අර ගිනාපු ලීඩ් එක ඇරයන්න පුළුවන් දෙක ඊට පස්සේ බලන්නේ මේ ඉඳගෙන ඉඳලා නැගිටිලා පස්සේ සක්මණේජි මොකද වෙන්නේ කියලා අර ඉස්සෙල්ලා යෝගාවචරය අහන්නේ භාවනා නැත කරන්නේ කොතනද කියලා ඔන්න ඔතන ඒ කියන්නේ කක්ක ගා ගන්න තැන ගෑවෙන්නේ නෑ ඉරියව මාරු කරුවට ගෑවෙන්නේ නෑ කක්ක ගෑවෙන්නේ නෑ කොහිරියවේ හිරියත් සතිය සතියම ඉතින් සාපේ වැරදි මුලාවක් තියෙනවා භාවනා කරගෙන ඉන්නවා කියන්නේ ඉඳගෙන ඉන්නවයි කියන එක. ඉඳගෙන ඉඳගෙන නැතර කරපුවම භාවනා නැතර වෙනවයි කියලා තමයි. දැන් උගවැදෙන චෝදනා කරන්න අනී අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ නේ තනක් නැහැ නේ කියලා මේ ඉඳගෙන ඉන්න තනක් නැහැ කියන එක කියන්නේ. මෙහෙ ඉඳලා ගියාට පස්සේ උගදෙනෙක් එහෙම කියන්නේ නැහැ මොකද උගදෙනෙක් දන්නවා භාවනා සිද්ධ වෙන්නේ සක්මණී කියලා. සක්මණ ඉඳගෙන නැහැ නේ. සක්මණට කියලා අය බෝඩ් ගහලා තියෙන්න ඕනේ නැහැ. ඔය পেইමන්ට් එක හරි කමන්නේ. ඔය හැටි එකක් ඇවිදින්න පුළුවන් නම් ඒ නිසා ඒ පරණ මත ටික කැඩෙනවා නම් අපිට නිදහසට කරුණු නැතුව යන ඕනම තැන භාවනා මධ්‍යස්ථාන භාවනා කරපු කෙනාට භාවනා නොකරපු එකනට එවත්නොර ජීතුනාරාමේ බුදුහාමතුල ළඟ වාඩි වෙලා හිටියා. රඩේ මේට වැඩි හොඳ හිටිය දන්නේ මෛත්‍රී බුදුහාමතුල ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා නම් කොච්චර හොඳ කියලා හිතේ. මොකද අනික් කාමරේ එන්න තියෙන අහමතුරු හොඳයි කියලා තමයි හිතන්නේ. භාවනාවේදී බැටන් එක මාරු කරන හැටි දන්නවනම් ඉරියාපත සංදීදී වට ගන්න නැතුව යන්න දන්නවනම් කොඩික 60ක් භාවනා කරත්ත හැකි. කොහෙත් කරන්න පුළුවන් ඒ නිසා මේ වෙනස් කිරුවේක හොඳයි. වෙනස් කිරුවට පස්සේ නැවත සතිය පිහිටුවීමට කියනවා රෙසිලියන්ස් කියලා. එහෙම නැත්නම් ඉන්ට්‍රෝසෙප්ෂන් කියලා ආයශරයක් තමයි හිටපු තැනට එන දක්ෂකම තමයි යෝගාවචරයේ තියෙන භාවනා දියුණුව කියන්නේ. එරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේ වාර්තාව. ආසනයේ තැන්පත්ව ආස්වාස ප්‍රස්වාසයේ අරමුණ සිත අරමුණට සිත යෙදුවෙමි. විතක උඩුතොලයේ වැඩිගෙන සීතල සුළං රැල්ලක් ඇතුළු වෙන අයුරුත් රත් වූ සුළං රැල්ලක් පිට වී යන අයුරුත් දැනේ. සෑම විටම මෙලෙස ඇතුළු වෙන පිට වෙන තැන නොදෙනි. නමුත් ආස්වාසයේ ප්‍රස්වාසයේ දැනේ. දිගට හුස්ම ගැනෙන විට එසේ ඒ බව දනිමි. කෙටි විට එයද දනිමි. ආස්වාස ප්‍රස්වාසයේ කෙටි වී සියුම් වී ඉතා හීනියට ඉහළ පහළ යනු දැනේ. එසේ දැනීමද නොමැති වූ විට ඒ බව දනිමින් සිදුවන්නේ දැනෙන්නේ කුමන දේවල්ද ලෙස අවධානයෙන් සිටියෙමි. විවිධ ශබ්ද අරමුණු ස්පර්ශ වේදනා ආදී දේ දැනි නැති වී යයි. ඇතැම් විට ඊට නිදිබර ගතියක්ද දැනි යයි. එසේ නිදිබර ගතිය දැන නැවත අවධානයට යොමු කරන විට එසේ නිදිබරව සිටියේදී ඊට කෙටි සිහින ජවනිකා වැනි දේ දුටු බව අවබෝධ වෙයි. විතක කොන්ද ඍජු වී ගොස් ඊට පහසු ඉරියව වාඩි වී සිටින බව දැනි. මෙලෙස පහසෙන් විනාඩි 45ක් පමණ සිටිය හැකිය. නිදිමත දැනෙන විට ගැස්සී නැවත අවධානය යොමු කරන ලදී. නිදිමත මෙන් දැනුණද වීරෙන් අවධානය සතිය යොමු කරගෙන සිටීමට අදිටන් කර ගතිමි. ඊයේ දිනේට වඩා අඩුවෙන් නිදිමත දැනෙන බව දැනිනි. සක්මන් භාවනාව. සිටගෙන සිටින අයුරු මෙනෙහි කර සාමාන්‍ය වේගයෙන් ඇවිදිමින් වම දකුණ එසවීම ගෙන යාම තැබීම හා යටිපතුලට දැනෙන ස්පර්ශයන් කෙරෙහි සතියෙන් සිටියෙන් සිත පිට අරමුණු වලට සිතුවිලි වලට යන විට ඒ බව දැන නැවත සක්මනට සිත යොමු කෙලෙමි. සෙමෙන් ඇවිදින විට කකුලට දැනෙන ස්පර්ශත් විස්තරාත්මකව දැකිය හැකි විය. නමුත් සෙමින් ඇවිදීමේදී ඊට අසුළු වේලාවකින් නිදිමත ගතිය දැනේ.
එනිසා සාමාන්‍ය වේගයෙන් යටිපතුලට දැනෙන ස්පර්ශයන්ද දකිමින් විනාඩි 45ක් පමණ සක්මනේහි යෙදෙනිමි. මෙම සක්මනට පසු පරියංක භාවනාව පහසු විය. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ සුවපත් වේවා. මේකෙත් අර මේ මෙච්ච අවස්ථාවල් වල හැටියට ලියලා තිබුණාට ගුණයක් නැතුව වගේ පේන තිබුණාට බලන් ඉන්න අරමුණ එන්නේ ෂියුම් වෙනක මේ සතිය දිනුවක් කියන එක ලියන කෙනා දැනගෙන තිබිලා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ අරමුණ ගෙවිලා නැත්තම් මූල කර්මස්ථානේ ගෙවුනට පස්සෙත් ඒක දිහා බලන හිටියොත් තාක්ෂණික වචනයෙන් කියනවනම් රූප ආරම්මණ නැති වුණාට නාම ආරම්මණ අරූප ආරම්මණ හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒව සමාහට වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් හොල්මන් කරනවා. ඒකට මේ නාම රූප දෙක අතරමැද නිකන් ලොන්දයක් වාගේ බොරයක් වාගේ කැඳක් වාගේ එහෙට මෙහෙට යන්න පටන් ගන්නවා. මේ කවදාත් යෝගාවචරය මේ සී බුද්ධියෙන් අල්ලපු තැනක් නෙවෙයි. මේක නිකන් නිින්ද යන්නේ ඉස්සලා වගේ. ඉතින් එතකොට වරක හීනයක් පේනවා. ආයශරයක් අරමුණ පේනවා. අරමුණත් අරමුණ නැතුව යනවා. මේක අර මේ සංක්‍රාන්ති අවස්ථාව. අනේ සංක්‍රාන්ති අවස්ථාවේදී බර බැටන් එක මාරු කරනකොට වගේ හොඳට විස්තර සහිතව බලන්න ඉන්න නම් මේ සාමාන්‍ය සතිය බෑ. ඒකට මේ සති මාත්‍රය මදි. ඒකට අඛණ්ඩ සතියක් ඕන. ඒ කියන්නේ එතෙන්ද කිට්ටු වෙනකොට හොඳටම ලෑස්තිලා ඉන්න ඕනේ. මේකෙදී මේ ජවනිකා වෙනස් වෙන්නේ නැහැටි. දේවල් දෙයක් කිසිවක් නොකිසිවක් වඩටපත් වෙන හැටි. ආයේ නොකිසිවකින් ආයේ දෙයක් ඇති වෙනවා. එහෙනම් දැන් රූපයක් නාමයක් වඩටපත් වෙනවා. නැත්නම් නාම වගේ යනවා. ඊට පස්සේ නාමකින් ආයේ රූපයක් මත වෙනවා. මේ දෙක අතර නිකන් මේ ඉටි ටිකක් උණු වෙනවා ආයේ ඉටි ගල් ගැහෙනවා. ආයේ උණු වෙනවා ආයේ ගල් ගැහෙනවා. ඉතින් ගල් ගැහුනට පස්සේ අපි ඒකට හැඩ දෙනවා. මේ හාවෙක් වගේ ඉබ්බෙක් වගේ කියලා. ඉටි උනාට පස්සේ මොනවාක්වත් හැඩයක් දෙනවා. වාෂ්පීකරණයට පස්සේ මොනවාක්වත්ම කරන්න බෑ. අන්නේයේ වෙනසර තමයි ඒක තමයි අපි අනිත්‍ය ලක්ෂණය හුත්තම පැහැදිලිම වෙනස. මේ තියන මේ නෑ. නෑ කියන එක දිහත් බලන්න බා මොනවද හොල්මන් වගේක් කියනවා. ඉතින් මේක මේ හොල්මනක්ද ඇත්තක්ද? සත්‍යත්‍යද්ද සංකල්පයක්ද කියලා මොනම විදිහකට යෝගාචරයට විනිශ්චය කරන්න බෑ. එහෙනම් අහගෙන ඉන්න පිට කෙනෙක් කොහොම විනිශ්චය කරන්නේ? රූපාරම්මණ ඇරෙන තරංග අහපු හිත දැන් අරූපාරම්මණ ඇරගෙන සෙල්ලම් කරනවා. ඉතින් මේක නිතර යන්න දෙන්න අරින්න. බිලා බලාගෙන ඉන්න මේක සිද්ධ වෙන්නේ මගේ මන අපිට නෙවෙයි. හැබැයි කලබල වෙන්නේ නැතු මේක දිහා බලා හිටියොත් පේනවා මේක අපි ඉපදෙන්නත් ඉස්සෙල්ල ලියපු චිත්‍රපටියක් නේ. ඒකට ඒක වෙනස් කරන්න අපිට බෑ. අපි හිතා ඉන්නවා මම කෙරුමක් මම අක්කා මම අයියා මම මුදුනා මම ගරු මට මේ වෙනස් කරන්න පුළුවන් කියලා. මොනම දෙයක්වත් කරන්නේ නැහැ. එහෙනම් දැන් හදපු චිත්‍රපටිය බලන ඉන්න වගේ මේක දිහා බලන ඉන්න පුළුවන් නම් පරතෝ සංකල්පය මේක තුච්ඡ දෙයක් මේක රහිත දෙයක් මේක අනාත්ම දෙයක් මේක මේ ශූන්‍ය දෙයක් කියලා ලස්සන ජවනිකා වගේක් යනවා. ඔක තුන් හතර සැරයක් වෙනවා. ඒ නිසා ආධුනිකයෙකුට ඒක ඉච්චරම උනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ නිසා ඒ ගෙවෙන දේ හොඳට බලන්න. සක්මංග නෝඩත් මේ හොඳට මේ ඇවිදිද්දි නිදිමතේ සාමාන්‍යයෙන් නිදිමතට උත්තරේ ඇවිදිල්ලගෙන ඇවිදිද්දි නිදිමතේ ඒ තරමටම හිත එකලස් වුණොත් එයාට මේ බාහිර අරමුණු ගන්න බැරුව යනවා. ඊට පස්සේ නිකන් නිින්දක් ඇත්තටම වෙන්නේ නිින්ද යන්නේ ඒක නෙවෙයි හිතට කරගන්න දෙයක් නැතුව රෙගුලටර් ලයිට් එකක් කුරුසය ඇල්ලුවා වගේ එහෙම නැත්නම් හොරෙකුට ටෝච් එක ඇල්ලුවා වගේ පැකිලෙන්න ගන්න. ඒක ලීන වෙන්න පටන් ගන්නවා. හැංගෙන්න පටන් ගන්නවා. හිතට ඉන්න බෑ. ඒ වෙලාවේදී ඒකම ඇද ඇද ගහනවා. මුදු මේ ඇවිදිනවනේ ඇවිදපන්. එහෙම නැත්නම් මේක පේන්න අරින්න මෙයාට රසමසවුළු දෙනවනම් කාමේ තියනවනම් ද්වේෂේ දෙනවනම් ආයෙ මොකක්ද නැ බැලුම හයිඩ්‍රජන් බැලුම බිම් වගේ ටක් ගාලා උඩ වෙලා හිටනවා. රාගේ ද්වේෂේ නැහෙනි. ඕම් වැක්ක. සක්මන් කරගන්න බෑ. ඇතුලේ සක්මන් නම් බිත්තිය හැප්පෙනවා ගිහිල්ලා. මේ අපි අදින ඇදිල්ලේ තන්නේ කර රාගේ දරගින්දර දාලා තියෙනවා. ද්වේෂයේ දරගින්දර දාලා තියෙන තාක්කල් ෆුල් බ්‍රයිට් එකේ අපි ඇවිදිනවා. අපි හිතන්නේ නැහැ ඒක නැති වෙයි කියලා. නමුත් බුදුහාමුදුරු පෙන්වන නැති කරත හැකෝ නැති කරපුවා මොකද වෙන්නේ? වැලමැතුළු වගේ හිස්මල්ල කෙලින්නෝ සිටි කිව්වා වගේ මේක එහාට මෑට යන්න පටන් ගන්නවා. බීපු කෙනෙක් වාර. ඒක නිසා අපි කවදාකවත් විරාගයට ලෑස්ති නැහැ. රාගයට නම් හොඳටම ලෑස්ති. අපි අවදියෙන් ඉන්නවා කියන්නේම කෙලෙසයක්.
මේ අවදි කියලා කියන්නේ මේ මවාපෑම. එහෙමද සක්මන් කරනකොට රාග ද්වේෂය අන්තම් හරි ඇති වෙච්ච එකම මෝහය මතුවේ. ඒක තමයි ඔය දිදිමත ඥානි හිතා ගන්න කාටද පුළුවන් නම් මේ මෝහයේ සතිය පවත්නවා කියන එක රාගයේ සතිය පවත්නවා ද්වේෂයේ සතිය පවත්නවා බොහොම සියු. මෝහයේ සතිය පවත්න ගැන මේ දිමත තියේදී පාවීම තියේදී කම්මැලිකම තියේදී පාලනය කරගන්න බැරි සීදී මේක දිහා බලාන ඉන්නවා. දැන් මෙහෙම නම් මරණ මොහොතේ කොහොම හිටියේ? තව නාග වෙච්චාම කොහොම හිටියේ? තව වයසට ගියාම ලෙඩ වෙච්චාම කොහොම හිටියේ? මේ හොද්දට මොනවත් නැතුව තියේදීත් ඔන්න නාගෙත් අරිකිට තෙයි කාටත් ඔය ටික වෙයි කියලා කියන්නේ. එසා තරුණ තරුණයන්ට පවා මේක සිද්ධ වෙනවා. අන්න එතෙන්ට ටෝච් එක ගහලා බලන්න. මුතේට සත්‍ය ආලෝකය දාලා බලන්න. මොහේ ආපුවාම මේක පුළුවන් ද සත්‍ය ආලෝකය බලන්න කියලා පුදුමාකාර පැත්තක් දකිවි. ඒ ඉවර කරන්න ඉසල මට කියන්න පුළුවන් තමන්ගේ මේ දකින පැත්ත ඔක්කොටම පොදුයි. තමන් දකින්නවනම් මේ මනුස්ස හිතක මේ නොදැක්ක පැත්ත අපි ඔක්කොගේ මේක සමානයි. ඒක මේ පැවිදි වුණා නැති වුණා පිස්ත්‍රි වුණා පුරුෂ වුණා බෞද්ධ වුණා බෞද්ධ වුණා නෑ. ඒ නිසා මේ කරන්නේ පුද්ගලික වැඩක් නෙමෙයි. මනුස්ස මනස තීරුම් ගැනීමක්. හැබැයි පුදුම බයයි. අපි දන මේක අපිට කරන්න බැරි වෙයි. එහෙම නැත්නම් මේක දැක්කොත් පිස්සු හැදෙයි. එහෙම දැක්කොත් ඇත්තටම සක්මණේ එදගෙන වැටෙයි කියලා මොකක්වත් වෙන්නේ නෑ. ඒක තන්නේ කර බොරු. අදිෂ්ඨානේ යුක්තව කරගෙන යන්න. මං කියන්නේ වෙන ඉරමාරු කර කියලා එක පවක් කියලා නෙවෙයි මං කියන්නේ. මේක අපේක්ෂා කරලා ගිල පරියන්ගේ සක්මණේ ඒ නිදිමත එනකොට මේ රාග ద్వේෂ නැතිකමේ සමාදානෙ ගන්න. සතුට ගන්න. ඒ කියන්නේ මේ මෝහය ඉගෙන ගන්න. මේ මෝහය ඉගෙන ගැනීමෙන් තමයි අවිද්‍යාව ඉගෙන ගැනීමටමයි විද්‍යාව කියන්නේ. මේ මෝහය ඉගෙන ගැනීමටමයි ඥානය කියලා කියන්නේ. ඔක වසංග ලැබෑ ඒ නිසා ඔක එන්නේ මතරපු නිසා යන්ත්‍රය හරි නිසා බහන හරි නිසා අන්නේකට ලෑස්තිලා පුළුවන් තරම් මේකට සාදර වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඊයේ කළ පරිද්දෙන්ම සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම් කකුල දකුණු කකුල සහ වැලිවල රළු සිනිඳු භාවය මෙනෙහි කළෙමි. කකුලේ මස්පිඩු වල ක්‍රියාකාරීත්වය සහ උකුල් ඇටේ සහ කකුල සම්බන්ධ ඇති හන්දියේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළෙමි. එහිදී මට කකුලේ අස්ති වල රූපේ නිරීක්ෂණය විය. එම අස්ති සක්මන කරන විලාසයේ පෙනී ගියේය. ඔබ වහන්සේ අවවාද උපදේශ ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආනාපාන සතිය පරියංකේ සිට ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කළෙමි. ඊයේ මෙන් හුස්ම නැති වී ගියේය. නාසිකාග්‍රයේ හුස්ම රැල්ලක් රැල්ලේ ගැටීම නුදුටු. නමුත් බඩේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය විය. පසුව නැවත ආස්වාස ප්‍රාස්වාසය නිරීක්ෂණය කළෙමි. ඊයට වඩා අද ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි බව දීර්ඝ වේලාවක් නිරීක්ෂණය විය. ආස්වාසයේ දිග සහ ප්‍රාස්වාසයේ දිග වාර 3-4කින් නතර විය. ශරීරයේ වේදනාවක් නිරීක්ෂණය කළෙමි. එහෙත් සිත නිතරම ආස්වාස ප්‍රාස්වාසයට ප්‍රාස්වාස අරමුණට ගෙන ආවෙමි. ඔබ වහන්සේගේ උපදෙස් අවවාද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. ඔය කියලා තියෙන විදිහට සක්මනේ අටහකිලි පේනවා නම්මනම් ඒ වගේම පරියන්කේ ඉන්නකොට ආනාපාන කරනකොට පිම්බිමැ කිලින් පේනවා ආය වේදනා තියදී ආනාපානෙට එනවා මේ වගේ මේ වැඩ පිළිවෙල දිහා බලනකොට අපිට පුළුවන් නම් යම් වෙලාවක එම් භාවනාවේ සතිය දිගට තියනකොට මොනම දෙයක්වත් අඳුරලා දෙන්නේ නැතුව යන දෙයට යන්න ඉඩාරින්න සක්මණේ මොනවාක්වත් පේනද අටහකිලි බලන්න යන්න එපා පේනුණා නම් විසි කරන්නත් එපා පරියංගේ ඉන්නකොටත් ආනපානෙ තියෙනකොට පිම්බි බැංගුන පෙන්නන කියලා ප්‍රශ්නයක් නෑ බෑ හොයන්න යන්න එපා. එතකොට වේදනාවක් තියෙන වෙලාවේ වුණත් සැකනම් බලන් ආනපානෙ සැක නැත්තම් විශ්වාසයි නෑ මේ සතිය ඉන්නේ කියලා වේදනාව අපන වේදනාව බලන් ආනපානෙ නෝ ආනපානෙ බලන් පිම්බි බැංගුන පිම්බි බැංගුන බලන්. එයා පෙන්නන එක තමයි හොඳ මේක. අපි ඒක මගාරුලයි මොන්න දේ දාන්න ගියත් ඒක කක්ක කියලා තමයි මං කියන්නේ. ඒව චේතනා ඒව සංස්කාර. මේ වෙනදී
ඒ ඉන්න භාවනාවේ මතුවෙන එකට සාදරව බලාන ඉන්න. මුගෙ දෙනකොට සැකේනවා. ඒක නම් උත්තරයක් කියනවා පණ්ඩිත ශාන්සේ. සැකේනවා නම් මූල කර්මස්ථානෙ හිත දාන්න. සැක නැත්තම් ආත්ම විශ්වාසයක් තියෙනවා නම් වේදනාව වහම මොකෝ පිම්බීමා කරපුවා මොකෝ ආනපාන යාපුවාම මොකෝ අපි තම සතිය තියෙනවා. මේකෙන් තමයි අපි මේ විවිධාකාර අරමුණු වලට හිත විවිධාංගීකරණය කරන්නේ. අපි මේ ගත කරන ජීවිතය අපිට ගවල් වලට ගියාම කරන්න බෑනේ. මල්ටි ටාස්කින් කරන්න එපායි. ලක්ෂයක් දේවල් කරන්න එපා. ඒ කරද්දී සතිය කැඩෙන්න ඕනේ නැහැ. තමන් ප්‍රමුඛතාවයේදී යුතු දේ කරන යනකොට අනිත්‍ය වෙයි. ඒ නිසා එන්නේ හැම පණිවිඩයක්ම එන්නේ අපිට මොකද්ද කියලා දෙන්න බෑ. අපි දාගත්තොත් කියන්නේ වෙනදී හොඳ දෙයක් කරනදී කක්ක. ඒ නිසා කියනවා ජීවිතේ මල් විහිං පල්. වෙන දෙයකට වෙන්න දුන්න ජීවිතේ මල් මල් තමයි. අපි මේකට මේ වෙලාවට අසුවේ වඩන්න ඕනේ, මේ වෙලාවේ අරකට වෙලී මේක ඉස්සර කරන්න ඕනේ කියලා තෝරන්න බේරන්න යන එක තමයි අපි ළඟ තියෙන අර විහිං පල් කියලා කියන්නේ ඒකයි. කියන්නේ චේතනාවකින් කරන්න පුළුවන් ද බලන්න මේ මම මේ කියන කාරණා සියුම්. පුළුවන් ද බලන්න මේ වෙලාවට මොනවාක්වත් නොකර අපේ ඉන්නන දේ බෙන්නලා ගියායි. මොන පණිවිඩ කාර්යාවත් එලවන්න එපා. බිම්බි මැකිලිම ආපු දෙන් වේදනාව ආපු දෙන් ආනපනිය ආපු දෙන් සැකනම් විතරයි අපි ආනපනට නැවත නැවත හිත යන්නේ. ඒක අමාරුයි මං හිතනවා තේරුම් ගන්න. නමුත් අපි ඔය හතර දෙයක් කියමු. එතකොට තමාට විතර තේරෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්සේ. පළමුව වර්තමානයේ ඉන්නා බව දැනගෙන වාඩි වී ඉන්න ඉරියව්ව දෙස බලා සිට ආස්වාස ප්‍රස්වාසයේ කිරීම පටන් ගත්තා. මිසේ විනාඩි 5ක් පමණ කරන විට පපුවක් උදරයක් ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසය කරන බව දැනුණා. ඒ දෙසම බලා සිටියා. ටික ටික එය අඩු වුණා. ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙවි පැවතුණා. මිසේ විනාඩි 45ක් පමණ පැවතුණා. පසුව නැවත වරක් ඉක්මනින් කිරීමට පටන් ගත්තා. බිනි බිදි යන බව දැනුණා. මෙසේ භාවනාව කරගෙන යාමට උපකාරයක් පතමි. සක්මන් භාවනාව. පළමුව මම මෙතන සිටගෙන ඉන්නවා කියා සිතාගෙන වාර 4ක් 5ක් අරමුණක් නොගෙන ගමන් කළා. පසුව වම දකුණ වශයෙන් තබාගෙන ගියා. යන විට පාදයේ තද ගතිය දැනුණා. මස්පිඩු තද වීමද දැනුණා. යටිපතුල සහ මහපටැඟිල්ල පොළවේ තදට වැදෙන විට හිස දක්වාම වේදනාවක් ඇති වෙනවා. පතුලට සියුම්ව සහ සීතල ගතියට දැනුණා. දන හිස වළලු කර නැමෙන විට පහසු ගතියක් දැනුණා. මුළු කයෙම බර එක පාදයකට එන විට බර ගතියක් දැනුණා. ගරු ස්වාමින් වහන්සේ මෙසේ දිගටම කරගෙන යාමට උපදේශක් පතමි. ඔබ වහන්සේට මෙම ආත්ම භාවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු. ඒ සක්මනේ තියෙන විදිහට සතියෙන් නැතුව ඇවිදිනකොට මොනවාක්වත් තේරෙන්නේ නැහැ. මල්ලට හැතැම්ම නැහැ වගේ. ඔය කෝච්චි එනකොට දුවන දුවගෙන යනවා. කෝච්චාවම කෝච්චියල් එනවා. මේ දකුණු කකුලෙන්ද යන්නේ වම් කකුලෙන්ද යන්නේ ධන හිත දැනෙන තියනවාද වල්ලු කර තියනවාද තනි කකුලෙන් නේද ඉන්නේ කියලා මොනවාක්වත් නැහැ. එතින් සත්‍යමත් වුණාට පස්සේ මේ තමන්ගේ ශරීරෙම මෙතෙක් කල නොදැක්ක බුදුමාකාර තොරතුරු වගේ එන්න පටන් ගන්නවා. එතකොට පරියන්කෙත් කියනවා විනාඩි 45ක් කියාට පස්සේ ඉක්මනින් හුස්ම ගත්තා වගේ වාක්‍යයක් ලියවිලා තියෙනවා. මේක ඇත්තටම කරන දේවල් නෙවෙයි කෙරෙන දේවල්. එතකොට යෝගාවචරය හිතන්නේ මේ මම හුස්ම ගත්තයි කියලා. මොකද බලන්න ඒක දිහා ඒ හුස්ම ගැනීමක් තියෙන්නේ. ඒක දිහා බලනකොට බිඳි බිඳි යනවා හරි මොනවා හරි පේන. ඒ නිසා මොනවක්වත් කරන්න එපා. කෙරුණට චෝදනා කරන්නත් එපා. ඒ විදිහට කියාට පස්සේ ඒ වගේ නැතිවීම ආයමතුවීම. ආය නැතිවීම ආයමතුවීම චක්‍ර 10ක් 15ක් යනකම් යන්නේ. එනිසා භාවනාවේ හොඳම කොටස් ටික එන්නේ අන්තිම විනාඩි දෙකේ. එහෙම නැත්නම් ඉලිවෙන ජාමර තමයි හොඳ හොඳ සෙල්ලම් ටික තියෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අපිට වීර්යමදි. මේක බලහනේ ඉන්න ආයේ මේ හති දිග ගමනක් යන සූදානම් නැහැ. අවශ්‍ය කරන ශක්තිය නැහැ. ඒක නිසා අපි එතකොට සරණ පාවා දීලා. ඒකට අවශ්‍ය ශක්තිය හම්බෙන්නේ සක්මණේ තමයි. දුර සක්මන් කරන්නේ එතකොට පරියන්ඛ අවසාන කොටස අවශ්‍ය කරන බැටරිය හොඳට චාර්ජ් වෙලා තිනවා. එතකොට පොඩ පොඩ කරන්ට් එක හෝන් එක ගහනකොට සිග්නල් ලයිට් වලට සිග්නල් තියෙනවා. නැත්තම් බැටරි බැහැලා තියෙනවා.
එනිසා උන්දුවට බැටරි charge කරන්න charge කළ බෑන්ඩෝ අපි නැගිටින ජවනිකාවේ තමයි කමටහන දෙන්නේ. එනිසා වෙනද නැගිටිනට වැඩි පොඩ්ඩක් ඉඳලා ඒ කමටහන තීරුම් අරගෙන නැගිටින්න බෑන්ඩ ඒක දවසින් දවස භාවනාව කමටහන සුද්ධ වීමයි භාවනාවයි දෙකේම දියුණුවක් ඇති වෙනවා. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව පරියංකේ සඳහා වාඩි වී ශරීරය ගැන සැලකිලිමත් වීමේදී මාගේ උදර ප්‍රදේශයේ පිම්බීම සහ හැකිලීම පිළිබඳ ප්‍රකට විය. ඒ සමගම උදරයේ පිම්බෙන විට ආශ්වාසයේද උදරයේ හැකිලෙන විට ප්‍රශ්වාසයේද කියා නිරීක්ෂණය කළේය. ඒ අතරතර සිතුවිලි පැමිණියත් ඒවා දිගේ නොගොස් ඒ නැවතත් හුස්මට පැමිණීමට මාහට අද දිනේ හැකි විය. දැඩි අදිෂ්ඨානයක් සිතේ ඇතිව මේ දෙස ඉතා වූමනාවෙන් නිරීක්ෂණය කළේය. හුස්ම රැලි 7-8ක් ගන්නා විට සිත පිටව යන බව වටහා ගත්තේය. එක් අවස්ථාවකදී මෙසේ ගිය සිත නැවත ගැනීමට උත්සාහගත් කල කිසිදු සිතුවිල්ලක් හෝ හුස්ම රැල්ලක්ද දැකගත නොහැකි විය. කිසිදු දෙයකින් තොරව බ්ලැන්ක් වගේ දෙයක් උනි. ඉන්පසු ටික වේලාවකින් ඉබේම නැවතත් සිතුවිලි පෙනෙන්නට විය. ඒ මොහොතේදී මේ සිදුවන දෙය ඔබ වහන්සේගෙන් අසා දැන ගැනීමට උවමනා වුවත් දැන් මාහට එය අමතක වී ඇත. මෙසේ සිත පිට ගිය සෑම අවස්ථාවකම නැවත පැමිණීමේදී හුස්ම රැල්ල වෙනස් වී ඇත. එනම් දික් හුස්ම කෙටි වී හෝ කෙටි හුස්ම දික් වූ ඇති වාගේය. සමහර අවස්ථාවල හුස්ම ඉතා විශාල ප්‍රමාණයක වැටෙන බව වැටහිනි. ඔබ වහන්සේගෙන් දැනගත යුතු තව ප්‍රශ්නයක්ද ඇත. එනම් මේ සිත එයට උවමනා විට පිටත යයි. නැවත මතක් වූ විට හුස්මට පැමිණි. මේ යන සහ එන සිත පාලනය කරනුයේද සිත විසින්ම නේද? තවද මේ පැමිණෙන සිතුවිලි දිගේ යන හැම අවස්ථාවකදී අපහට ඇත්තේ දුකකි, නැතිනම් සතුටක්ය. එයත් සිත විසින්ම ඇති කර ඇත. මේ සියල් අතරතුර මේ පාලනය කරන දේ කුමක්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර මේ අත් භවයේදීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යෙම අවබෝධ වේවා. සාදු. පාලනය කරන එකට තමයි තකතිරුකම කියලා කියන්නේ, මෝඩකම කියලා කියන්නේ, අමනකම කියලා කියන්නේ, පිස්සු කියලා කියන්නේ, අවිද්‍යාව කියලා කියන්නේ ඕකට තමයි. පාලනයක් තියෙනවා කියලා තියෙනවා නම් අවිද්‍යාව විතරයි තියෙන්නේ. මම පාලනයක් නැහැ. මොතන හිත පිටියමකුත් නෙවෙයි වෙන්නේ. අරමුණ නැතුව යෑම. ඒ අරමුණ නැතුව යනකොට අපිට වෙන්නේ මොකක්ද වුණා වගේ. එතන හොඳට බලන්න වින තැනකට ගියා නෙවෙයි චිමුණ අරමුණ ගෙවිලා ගියා. එතකොට ලොන්දයක් තියෙනවා යට. බොරයක් තියෙන. ඒකට ඕන හිතවිල්ලක් කියයි කි ඕන සද්දයක් කියයි කි ඕන වේදනාවක් කියයි. නැත්නම් ඒක තාම ඒ මට්ටම උන්ට ඇවිල්ලා නැහැ. ඉතින් යෝගාවචරයට නිවැරදි වார்த்தාවක් දෙන්න බෑ. යෝගාවචරය හිතුවොත් මේ උනේ හිත පිට කියයි කියලා. හොඳට බැලුවොත් එලා තියෙන හිත පිට යමක් නෙවෙයි චිමුණ අරමුණ බොඳ වෙලා ගිහිල්ලා. චිමුණ අරමුණ විරංජනේ වෙලා ගිහිල්ලා. චිමුණ අරමුණේ මාර්යාදා සීමාල් කැඩිලා ගිහිල්ලා. එතකොට මොකට ගියාද කියලා කියන්නේ බෑ. ඒ නිසා හිත පිට යනවා නම් ගිය කාරණාව තියෙන්න ඕනේ. මේ ලිපි කිසිම තැනක හිත පිට ගිය කාරණාවක් නැහැ. ඒ නිසා මට හිතෙනවා හිත පිට යෑමක් නෙවෙයි වෙලා තියෙන්නේ අරුණ ගෙවි යෑමක්. හැබැයි යෝගාචරයේ අපේක්ෂා කරලා නැහැ එහෙම එකක්. ඉතින් ඒ නිසා ඒ වගේ ගෙවි ගියාට පස්සේ ගෙවි කියලා යන්නේ නැති වෙනවනේ. බොරක් බාටපත් වෙනවා, ලොඳයක් බාටපත් වෙනවා, නිකන් හැඳි ගෑවිලා යනවා. ඊට පස්සේ ආයෙත් එකකින් එක එක හැඩගෙන තියෙනවා. ආයෙ නැති වෙනවා. ඉතින් මෙතන බුද්ධ ඥානසේ කියනවා සංඥාවක් විතරයි තියෙන්නේ. ඔබට ඕන නම් ඕක සද්දයක් කිය හැකියි. ඔබට ඕන නම් ඕක හිතවිල්ලක් කිය හැකියි. ඔබට ඕන නම් ඕක වේදනාවක් කිය හැකියි. ඔය තාම බබා හම්බෙලා නැහැ තාම. කොල්ලා දන්නෙත් නැහැ, කෙල්ල දන්නෙත් නැහැ. කේන්ද්‍ර හදන්න නැතුව එහෙම බලන ඉන්න දෙයක් නම් කරන්න පුළුවන් තැනක ඉඳලා නම් කරන්න බැරි තැනකට යනවා. සංඥා කරන්න පුළුවන් තැන සංඥා බැරි තැන. ඕක තමයි අමාරුම තැන. මොකද අපි මේ ලෝකේ ජීවත් වෙන හැම වෙලාවෙම සංඥා කරන්නේ ජීවත් වෙන්නේ. එක එකකට නම්ව නම් දාගෙන බුදුරජාණන් සඳහන් කරනවා මේ ලෝකේ කිසිම වස්තුවක් නැහැ කියලා සංඥාවකින් කෙලසිච්චේ නැති. හැම එකටම නමක් දාන. නමක් දැම්මට පස්සේ කක්කා. නම් කරන්න ඉස්සෙල්ලා සංනික්කර සුද්ධ පිවිතුරු දෙයක් තියෙන. ඒ නිසා අපිට ඒක හුරු නැහැ. මොකද අපි නම් කරපු ලෝකෙක ජීවත් වෙලා තියෙන්නේ. සංඥාවට අහුවෙච්චි වාල්ලු වෙලා. අපිට නම් බුරාම ලැබෙනවා, තාන්නමාන ලැබෙනවා, ලාභ සත්කාර ලැබෙනවා කිව්වම
ලැබෙන බඩකඩුත්තුවක් නෑ සංඥාවක් විතරයි. ওই සංඥාවට නේ නහින්ද හදාන්නේ. ඊට පස්සේ ඒක නලලියෙත් කොටා ගන්නවා, පිටියෙත් ගහ ගන්නවා, දානියක් දුන්නත් නම ලියලා පිටිපස්සෙන් අකුරු දෙකක් ලියනවා. BS කියලා ලියනවා, bullshit කියලා කියනවා. MS කියලා කියනවා, more shit කියලා කියනවා. PhD කියලා කියනවා, file deep and high කියලා කියනවා. ඉතින් ඒ වගේ නම් දාන්න කක්කා. පාලනය කරන නියමයක් තියෙනවා අවිද්‍යාව. ඒක තමයි වේදියනාස කියලා පහුවනේ නමක් දාලා තියෙන්නේ. උද්දජනාසේ කියන බුරිදත්ත ජාතකේ මේක මැව්වේ දෙවියන් වහන්සේ නමක් නම් මේ මෝලා මොකටද මේ වංචාව සහ මුසාව මැව්වේ? මේක මවන්න දෙන්න එක නැතුව. මේක මවලා තියෙන හරියක් මවලා තියෙන දුක. එහෙනම් මූට කියන්න තියෙන දේ මැවුම් කාර්දියන් නන්ද කියලා නේ මේක විනාශකයි කියලා කියන දේ. ඔකට මහා හොරයි කියලා කියන තියෙනේ කියලා. බුදු වෙන්න ඉස්සරලා බූරිදත්ත ජාතකයේදී කියනවා. ඉතින් අපි ඒකට තමයි අල්තාරේ ළඟට ගිහිල්ලා කියන්නේ අනේ හත් දෙයියනේ. අනේ මගේ දුවට බබෙක් හම්බ කරලා දෙන්න. අනේ මට රට යන්න වීසා එකක් හදලා දෙන්න. අනේ මට ඉංග්‍රීසි ටිකක් හදලා දෙන්න කියලා. දෙයියෝ කාට කියලා වඳින්නේ තමන්ගේම තක తీරු කමට තමයි වඳින්නේ. ඉන්නවමයි ඇත්තටම ඉන්නව එකෙක් ඌට තමයි තක తీරුයි කියලා කියන්නේ පිස්සු කියලා කියන්නේ මෝලා කියලා කියන්නේ මෝහය කියලා කියන්නේ අන්ධකාරය කියලා දෙන එක නැතිවෙද්දව දෙන මොකෙක්වත් නැහැ මේකේ. ඒ තියෙන බොරේට ඒ තියෙන ලොඳේට ඒ තියෙන ගොජේට ඕනි නමක් දාතයි. නම දාන්නේ තමන් දාන නමේ හැටියට කන. එනිසා ඒක මේ අරමුණ බොඳ වෙනකන් යන්න. ගුජේට එනකන් යන්න. ලොඳ වෙනකන් යන්න. කැඳ වෙනකන් ගිහිල්ලා නමක් දාන්නක බලන්න. ඉඳපුගම් මේ හැඩයක් ගන්න ඉඳපුගම් ආයේ නැති වෙනවා. දැන් ඌර්ධව පාතනයක් වගේ නිකන් ඉඳපුගම් ආයේ දින් රත් කරනකොට ඉඳපුගම් වාෂ්පයක් වෙනවා ආයේ ඉඳපුගම් ගන වෙනවා. ආහන ඔකදී ආ බලන්න බෑ අපට පුදුම බයක් ඇති වෙනවා. අර මම යට ලැග ගන්න තැනක් නැති වෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ මේ හොල්මන සංඥා පිළිබඳ හොල්මනක්. ඒක තමයි මේ වංචනික ධර්ම වල අමාරුම තැන. රූප වල වේදනා වල ඉච්ඡර තේරුම් කරලා දෙන්න අමාරුවක් නැහැ. මේ සංඥා අමාරු කොච්චරද කියනවනම් මේ භාවනා ලෝකේ පිස්සු වට්ටලා තියෙන අද වෙනකොට ගුරුවරු ටික පුදුමාකාර විදිහට මේ අඳින්න කැමැති කට්ටිය අඳන. ඉතින් ඒගොල්ල කියනවා මට අර වෙන ධ්‍යාන ලැබුණා, අර මාර්ගඵලය ලැබුණා, අර කාම්බුණා, අර අභිඥාව හම්බුණා, මේ අභිඥාව හම්බුණායි කියලා ඉතින් පාටි දාන. කවෙන්ද හම්බුනේ නැහැ කියලා දැනගත්ත දවසේ වහකන. මේ දන්නේ නැහැ මේ කුලියට හම්බෙච්ච එකක් කියලා. ඒ නිසා මේ සංඥාවේ පෙරලිය දිහා හුදුවට බලන්න. එක සැරේක විනිශ්චය කරන්න එපා. මෙතන අරමුණු නැතිවීමක් කියන එක යෝජනා කරනවා මම. අරමුණ වෙන දෙයකට ගියා කියලා වගේ මෝහයකට දාන්න නැතුව මෙතන අරමුණු නැතිවීම හිත පිට යාමක් විදිහට තේරුම් ගන්න යනවා. මොකද අරමුණු නැති හිත අපිට ඒ තරම් අපෝ වෙලා තියෙන්නේ. කෙලෙස් නැති හිත අපිට හුරු නැහැ. කුඩෙන්ර කොටේ උරු තිබ්බා වගේ. ඒ නිසා ඒකට යන්න බලන්න පුළුවන් තරම් ගිහිල්ලා ඒක තමන්ගේ හැබෑ නිවහන එතන තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදා එතන තියෙන්නේ. ඒකට පුළුවන් තරම් හුරු කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පෙර දින ආනාපාන සති භාවනාවේදී මෙන් භාවනා ඉරියව්වේ අපහසුයක් නොදෙනුනි. පාදයේ හිරිවැටි ඇති බව දැනුණත් ඉරියව්ව වෙනස් කළ යුතු බවක් අවශ්‍ය වූයේ නැත. භාවනා අවස්ථාවේදී හුස්ම රැල්ල සමග ශරීරයේ තොටිල්ලක මෙන් පැද්දෙන බවක් දැනුනි. සිතුවිලි ගලා නමුත් පෙර දිනේට වඩා ඉක්මනින් සිතුවිලි නැති වී ගියේය. නැවත භාවනාවට පැමිණෙන විට සෙමින් ශරීරයේ පැද්දීම ආරම්භ වී ක්‍රමයෙන් වේගය වැඩි වෙන බවක් දැනුනි. මේ මාගේ භාවනාවේ යම් වරදක් දැයි පෙන්වා දෙනු මැනවි. සක්මන් භාවනාව. උදෑසන සක්මන් භාවනාවේදී පෙර දිනට වඩා සිතුවිලි ගලා යෑමේ තරමක අඩුවක් දැනුනි. සක්මන් මළුව ඇමද දමන ලද රටා වල ඉරි හොඳින් යටිපතුලට දැනුනි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. තිරුවන් සරණයි. මේ කරගෙන යන වැඩේ කරගෙන යන බාධාවක් නැත්තම් දෙපර බාන්න එපා, පිටපිට බලන්න එපා. මෙහෙම වෙලාවක් හම් වෙන කලාතුරකින් නිසා දිගට කරගෙන යන්න. බාධාවක් තියෙනවා නම් විතරයි මේ වාර්තා කරන්න එපයි කියලා මම කියන්නේ වාර්තා කරන්න. හැබැයි ඒක බාධාවක් කරගන්න එපා මොනවාක්වත් නැහෙනේ පාර හම්බුණා නේ ට්‍රැෆික් ජෑම් එකක් නැහෙනේ ගමන කරගන්න. ඒ වෙලාවට පුළුවන් තරම් වෙලා සක්මනේ ඉන්න, පුළුවන් තරම් වෙලා පරියන්කේ ඉන්න,
බාධාවල් කියලා හිතන්න එපා. හිතපු ගමන් ඒක බාධාවක් වෙනවා. ඒක තමයි අසද්ධාව කියලා කියන්නේ. බාධාවල් නැති තැන බාධාවල් හිතන එක අමනකම. තකතිරුකම්. ඒක දැනගන්න ඕනේ සංසාර බය. සංසාර බය නැති විලාය ගමන කරගන්න. මේක හරිද වැරදිද සමතේද විපස්සනාද ඉස්සරහට යන පස්සට යන කියලා කියන්නේ අනවශ්‍ය සැකයක් දාගන්න. ඒ නිසා නොදාගෙන ඉඳ තරම් ඉඳානේ අවශ්‍ය කරන ආත්ම විශ්වාසයේ එහෙම නැත්නම් අදිමොක්ක එහෙම නැත්නම් ශ්‍රද්ධාව ඒ නිසා මුලදීම හොඳට ශ්‍රද්ධාවෙන් ඇති කරන්න යන බාධාවත් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු නෑනේ දිගට යන එකයි තියෙන්නේ. පෙරුවන් සරණයි අප ගෞරවාන්විත ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයේ දිගටම කරගෙන යන විට වෙනහළු දෙක පිම්බෙන හැකිලෙමින් තිබුණු අතර පසුව මේගත් හුස්ම ඇරෙන වැහෙන කපාටයක් තුළ හිර වී ගොස් නැවතුණි. ඒ සමගම හાર્ට් එක නැවැඩ කරන්න පටන් ගත්තා. පසුව මේකේ තියෙන රුධිරයත් සමග මේ වාතය හිර වෙවි ගමන් කරන්න පටන් ගත්තා. එවිට තද වේදනාවක් උරීස් දෙකට එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මා උරීස් දෙක දිහා ඇතුළතින් බලන්න ගත්තා. එවිට දුටුවේ මේ වාතයේ උරීස් දෙකෙන් පොකුරු පොකුරු වශයෙන් අත් දෙකට ඇතුළතින් හිර වෙවි තද වෙවි රිංගන ස්වභාවයක්. එයින් මාහට තේරී ගියේ කොටසක් ගැළවිගෙන යනකොට සහනයක් ඇති බවකි. සක්මන් භාවනාවේදී පාද මාරුවෙන් මාරුවට තියෙන ගානේ බලහත්කාරයෙන්ම මම මාරුවෙන් මාරුවට පාද ඇදගෙන යන බව සහ පාදවල කොටස් කොටස් ගැළවි ගොස් මෙරුණු ගසක අතු කඩාගෙන ගොස් තද කඳ ඉතිරි වුණා වගේ මේ දෙකම දිහා බලන විට ඉදිරිව ඇත්තේ තුනටියේ සිට ඉන කොටසට පමණි. කරුණාකර ගෞරවනීය ස්වාමින් වහන්ස මා ගැන අනුකම්පාවෙන් මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි. ආයුරාරෝග්‍ය සම්පත්තිය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. අපි මේ වෙලාවට මේ වෙච්ච දේ කයේ කොටස් සම්බන්ධ නොකර මේ රචන ලිව්වනම් සුද්ධ ධාතු මනසකාරයක් තියෙනවා. මට පිම්බේ මට මේ පිනහල්ල වැටෙන්නේ හෘදේ වස්තු වැටෙනේක වායෝ ධාතුව කරකිනවා උරහිතට යනවා තද කර කර යනවා කියලා මේ ශරීරයංග දාපු ගමන් කක්ක වෙනවා. මේ ජීවිත පුළුවන් ද දැනගන්න මට මේ තෙරපි මක් තේරෙනවා කම්පණයක් චංචලයක් තේරෙනවා උණුසුමක් තේරෙනවා ගැළවීමක් තේරෙනවා කියලා අර ශරීරංග ටික නැති කරලා ගත්තොත් කොච්චර උතුම් රචනයක්ද. ඔප් මේ ශරීර කොටස් දාගත්තට පස්සේ ඉතින් අර කිරි කලයක්ද ඔබල දෝලක් ගම ගොම කඳුලක් දැම්මා. ඉතින් සාපේදී හිතට භාෂාවට ව්‍යාකරණයට ව්‍යවහාරයට උදව් කරන්න ඕනේ. මේ ශරීරයේ අල්ලන යණේක තමයි මුළු ජීවිතේම කරන්නේ. හැමදේම මනින්නේ ශරීරට සාපේක්ෂව. අපි අද් දෙක දිග අරපුවාම බම්බයක් කියේ. මැද ඉඳලා තියෙන එක යාරයක් කියලා කියනවා. දෙකට නම්බුවාම රියනක් කියලා. ඊට පස්සේ ඇඟිල්ලකට අඟලක් කියලා කියනවා. ඉතින් මේකෙන්නේ මුළු ලෝකෙම මනින්නේ. ඉතින් ඒ නිසා මේක හෘදේ වස්තුවයි කියන මනසට හෘදේ වස්තුවක් තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඔක්කොම ලයිනවා ෂුගර් ඔක්කොටම හෘදේ වස්තුවක් තියෙනවා කියන්නේ. අපිට මේ ඉස්කෝලේ උගන්වන්නේ පච නෙමේ. ඔක්කොම දන්නවා ෂුගර් එකට මේ පෙනහළු තියෙනවා. ඒක කොහොමද දන්නේ? කියනවා කියනකොට නම් ඔක්කොම බ්ලඩ් ප්‍රෙෂර් එක මේ ගානේ තියෙනවනේ ෂුගර් ලෙවල් එක මේ ගානේ තියෙනවා. ඒක බයියෙක් දන්නවද ලෝකේ විවිධයි කියලා. ඔය වෛද්‍ය සාත්‍රෝ පචකෙලි ඉන්න බෑ. ඔය ස්ටෑන්ඩඩ් හදාගන්න. ඉතින් ස්ටෑන්ඩඩ් හදමු කල්ු ලෑල්ලක লীලා දුන්නොත් බැසි ඉතින් අපිත් හිතනවා මේක ඇතුලේ මෙහෙමයි මෙහෙමයි කියලා. උඟක් වෙලාට මොලේ ඇතුලේ මොකක්වත්ම නැහැ. ඉසි එකක් කොමක්වත් දෙන්නේ නැහැ. මේව දෝෂයක් නෙමෙයි මම කියන්නේ. අපි ඔළුවට දාපු ජරාව වමාරනවා. වමාරනකොට මේ ඇති වෙන ධාතු මනසිකාරයට ශරීරාංග දාපු ගම කොච්චර බය වෙන්න ඕනද කියලා බලන්න කොච්චර හැඟුම් බර වෙනවද කියලා. මේ තියෙන කම්පනය, මේ තියෙන චංචලයක්, මේ තියෙන උස්බරගතියක්, මේ තියෙන හැලුගතියක් කියනවා නා. අර ශරීරාංග ටික අයින් කරලා ආර්ය විවහරයට යනවා. ඉතින් ඒ නිසා ධාතු මනසිකාරයට එනකොට ඒකට උදව් කරන්න ඕන නම් කරුණාකරලා ඒකෙත් දාන විශේෂණ පදවල ශරීරාංග ටික අයින් කරන්න. අයින් කරලා ලියන්න බෑ. මේ මුළු ශරීරෙම තියෙන හතර ධාතුන් එක එක කම්පන චංචල කරනවා. ඉතින් ඒවට අපි එක එක නම් දීලා එක එකට ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා තියෙනවා. විශ්වවිද්‍යාලයක එක එක ඩිපාර්ට්මන්ට්ස් එක.
නමුත් ධාතු දන්නවද? මේ ගෑනු ඇඟක තියෙන, පිරිමි ඇඟක තියෙන, පණ තියෙන තැනක තියෙන, හෘදේ වස්තුව තියෙන, පෙනහල තියෙන ධාතු එකක්වත් දන්නේ. ඒ නිසා මේ විස්තරය සක්මන් කරන කොටත් ඒ කොටස් ගැළවිලා අතපය ගැළවිලා ගහක් වගේ පේනවා කියන එක ශරීරාංග ටික පොඩ්ඩකට විනෝදාංශයක් විදිහට වගේ අයින් කළා ওই රචනෙම ලියන. ලියලා කියවලා බලන්න මට මේ manussකම දීලා තියෙන ඕකටනේ. මේකේ තියෙන්නේ ධාතුමත්තකෝ නිසත්තෝ නිජියෝ ශුඤ්ඤෝ. තානි වෙනඳුවට පස්සේ බුදුහාමුදුර සතාන් කරන සිවුර දාගත්තට පස්සේ මේ සිවුරත් ධාතු මම බලඳගෙන ඉන්නත් ධාතු දෙකම හුදු ධාතු මාත්‍ර පමණයි. නිසත්තෝ නිජියෝ ශුඤ්ඤෝ. මේකේ සතෙක් නැහැ, ජීවියක් නැහැ, ශූන්‍යයි. අපි හිතනවා සිවුරට පණ නැහැ, උනට මට පණ තියෙනවා කියලා. ඉතින් දෙකේම තියෙන ධාතු දන්නේ නැහැ. මං ඉන්නේ අරකේ කියලා. අන්න එතෙන් පොඩි තල්ලුවක් දෙන්න හොඳ වෙලාවක් කියලා මම කියන්න හිතෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. මම භාවනාව සඳහා වාඩි වී සිටින ආකාරය මෙනෙහි කරමි. එවිට ක්‍රමයෙන් හුස්ම වෙත මගේ අවධානය යොමු වෙයි. ආරම්භයේදී හුස්ම කෙරෙහි සිහිය පිහිටවීම අපහසුයි. මහත් ආයාසයකින් ආස්වාසේ ප්‍රස්වාසයේ කෙරෙහි අවධානය යොමු කරමි. ප්‍රථමයෙන් හුස්ම රළුවන අතර බොහෝ සිතුවිලි ගලා එයි. ඉන්පසු ක්‍රමයෙන් හුස්ම නැති වී යන අතර අධික නිදිමතක් ඇති වේ. නිදිමත පාලනය කර ගැනීමට මහත් වීරයක් ගත යුතුය. ඇතැම් විට නින්දයයි. කෙසේ හෝ නින්ද පාලනය කරගත් විට සිදුරෙහි පහළ කොටස ගලක් මෙන් පොළොවට තදවන අතර හිසෙහි දැඩි වේදනාකාරී තෙරපීමක් ඇති වේ. ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින විට වේදනාව දැඩි වේ. මේ ඇතිවන්නේ භාවනාව ආරම්භා පැය භාගයක් පමණ ගිය පසුය. හිසෙහි තෙරපීම තව තවත් උත්සන්න වී එක්වරම නැති වී යන අතර එවිට සිදුවන දේ පැහැදිලි කිරීම අපහසුය. මේ සෑම පරයන්කදීම සිදුවන අතර මුලදී දැඩි ලෙස බිය දැනුණු නමුත් දැන් එය ඉතා අඩුය. නමුත් බිය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් නැති අතර හද ගැස්ම වේගවත් වන බව දැනේ. එම අත්දැකීම ඉතා ඉහළ උසකින් එක්වරම පහළට ඇතේරියාක් මෙනි. ඉන්පසු භාවනාව කරගෙන යාමට අපහසු වන අතර බොහෝ විට කාලයද හීන වේ. සක්මන් භාවනාව. සක්මන සඳහා සිටගෙන යටිපතුල් පොළවට ස්පර්ශව පවත්නා ආකාරය නිරීක්ෂණය කරමි. ඉන්පසු ඇවිදින විට පතුලේ එක් එක් ස්ථානවලට පොළවේ වැලි ස්පර්ශවන ආකාරය නිරීක්ෂණය කරමි. වැලිවල රළු හා සිනිඳු බවත් ඇතැම් ස්ථාන තදහා ඇතැම් ස්ථාන මුදු බවත් නිරීක්ෂණය කරමි. එමෙන්ම සිරුරේ බර කකුල් දෙකට මාරුවන ආකාරයත් වැඩි බරක් පිටුපස කකුලට දැනෙන බවත් අවබෝධ විය. විනාඩි 10ක් පමණ එක දිගට සක්මන් කරන විට එය නොනවතින ක්‍රියාවලියක් බවක් වැටහුණි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියන්කේ සඳහන් කළා තියෙන විදිහට ඒ අර එක පාට කඩාන වැටෙනවා. ඒක විශාල බයක් එනවා. ඒ බය නොතක ඉදිරියට ගියොත් තේනවා එන්නේ බය එනවා. හැබැයි අඩු වෙනවා කියලා. මේ බයට බුදුජානන්සේ දෙන වචනේ කෙලස් කියන්නේ. කෙලස් වල දෙන්නම තමයි බය. බය තියෙන තාක්කල් කෙලස් තියෙන තාක්කල් බය. කෙලස් බය අඩු වෙනවා. එකම දේ වෙන්නේ. කරලා පුරුදු වෙනට එන්නේ බය අඩු වෙලා යනවා. ඊට පස්සේ බලනකොට තේනවා මේකට කොච්චර දන් දුන්නත් මේ බය නැති වෙන එක අත්දැකිය නැත්නම් කරන්න බෑ. කොච්චර බුදුහාමුදුරුවෝ අත්දැකලා තිබුණත් මට ඇති වැඩකුත් නැහැ. කොච්චරක් අපේ අම්මා තාත්තා භාවනා කරුවොත් මට ඇති වැඩක් නැහැ. මම කොච්චර බය නැති කියලා පුරුදු කරනොත් කාටට කිව්වට දෙන්නත් බෑ. කරලම කරන්න ඕනේ. ඒ නිසා මේ බයට හයිය හත්තේ තියෙන වෙලාවේ මූණ දීලා බය එහෙම දැක දැන ගෙවන් කෙරුවොත් ආයේ බයට ඇවිල්ලා සෙල්ලම් කරන්න බෑ. ඒක හොරෙන් කරලා බෑ. උරුටරා බේත් බීලා බෑ. ඇවිල්ලාම දරා ගන්න බැරුව තිබිලා ක්‍රමයෙන් ගෙවෙන හැටි දකින්න. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මට්ටමට එනකන් යම්මා කාට හිත හදාගෙන කරානම් ඒ ක්‍රමයේ තවත් යයිදිරි මංගලම් කියලා හිතාගෙන ධිකටම ওই බය ගෙවෙනකම්ම ගිය දවසේ අපිට මේ ජීවිතේ අපි හිතා ගන්න බැරි විදිහට ඒ මරණ බය එහෙම නැත්නම් මොනම දෙයකටත් තියෙන බය අඩු වෙනවා. ඒ ප්‍රමාණයට බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. අපි කොච්චර පිස්තෝලයක් ළඟ තියා හිටියත් කොච්චර
පුද්ගලික හමුදා තියන හිටියත් කොච්චර වැටකටළු බැඳගෙන හිටියත් කොච්චර දියවැල් කපන හිටියත් එකකින් අතෝක් ගන්න බෑ. ඒක ගන්නෙම මම වචන මතක් කරනවා ඉතින් සෙනගින්සරා කියන්නේ අන්න එහෙම බය තියෙන කට්ටිය තමයි ආගල් හදාගෙන ලීට්ටු දාගෙන බැඳගෙන වැටකොටු දාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඇතා ගාවටත් යනකොට යන්නේ අද්දක දිගට. ඕම් බලව මගේ අබේ මුද්‍රාව ඔබ මට බය වෙන්නත් එපා මම ඔබට බයකුත් නැහැ. ඔය ජේම්ස් බොන්ඩගේ පිස්තෝලෙ ගත්ත ගමන් තිබ්බා MGR වගේ නාන්තන් MGR වාල්සන්ඩ් කිවා ඒව මොකුත් නැහැ. අද්දක දැන් ඉන්න ඔය හැම කාඩ්බෝඩ් වීරයෙක්ම තියා බලපුවාම උගේ ආයුධේ නැත්තම් සෙවලෙක් මොනම දෙයක් කරන්න බෑ. අපි එමනේ හදන්නේ කිසිම ආයුධයක් නැහැ. උඹનો හිත හදාගත්තට පස්සේ හිත හදන්නෙත් එහෙම බය එන්නම දෙන්න ඕනේ. එන්නේ ඒක එතනම ගෙවන්න ඕනේ. ගෙවෙන්නේ ලුණු ගෙඩික පොත්ත අරිනවා. ටික 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 ගෙවෙනවා. හැබැයි තේරෙනවා දැන් මේක කරන්න කරන්න හරියනවා කියන්නේ. ඒ නිසා මැරෙන්ඩි ඉස්සල්ලා ඉතුරු තියෙන ටිකත් ඔක්කොම නම් අයින් කරන්න ඕනේ නැහැ මං කියන්න සාතික් කරලා. යම් මට්ටමකට එනකොට තියෙනවා බය ටිකක් තියෙන්න ඕනේ බලන්න. මමත් ඉඳලා හිටන මිනිස්සෙක්ද කියලා. නැත්තම් මිනිස්සෙක් නෙවෙයි වගේ මේ මෙලෝ දෙයක් ගණන් ගන්න ඊට පස්සේ. හරි මනුස්සකම තියෙන්න එපා නැත්තම් මේ කට්ටිය බනිනවා. කැක්කමක් නැහැ මේ මොනවක සලකන්නේ නැහැ නිසා පොඩ්ඩක් තියාගන්න මල්ලි නිකන් කිල්ලෝට උණු ටිකක් තියා ඉන්න වගේ. ඔක්කොම ගෙවම් කරන්න යන්න එපා. තව ටිකක් අඩු කරගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් මළුවේ හා ලනුපැදුරේ සක්මන් කළෙමි. එහි ලක්ෂණ අධ්‍යයනය කරමින් සක්මන් කරන විට සිතුවිලි ගලා ආයෙම සිදුවේ. එසේ වුවත් සිත සිතුවිලි වලට ඉඩ නොදී ඉක්මනින් සක්මනට නතු කර ගැනීමට හැකියාව ලැබේ. සිත පිට යන බව ඉක්මනින් වැටහේ. අද දවසේ සිතුවිලි එන ගතිය අඩු වුණා. වැඩි දුරක් සක්මන සතියෙන් කළෙමි. පරියංකේ. ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී හොඳම පරියංකය ගැන මෙසේ සඳහන් කරමි. පාන්දර සක්මන අවසන් කර පරියංකයට ගියෙමි. මා නිතරම පරියංකයට ඉඳගත් මොහොතේ සතර කමඨහන් ත්‍රිවිධ රත්නයට ජීවිතේ පූජා කරමි යන්න සිහි කරමි. එයට මා සිතින් ඒවා සිහි කිරීමට විනාඩි 5ක් පමණ ගත කර මා මෙතන යන්න සිහි කරයි. පාන්දර එසේ සිහි කර කය දෙස බලා සිටීමේදී මට මගේ හෘද ස්පන්දනය දැනුනි. ආස්වාස ප්‍රස්වාසය පිම්වීම හැකිලිම කිසිවක් නොදෙනුනි. එසේ බලා සිටියේදී එය දැනීම ඇති වෙමින් මගේ ඇඟ සිහින් ලෙස පැද්දීමට පටන් ගතිමි. එසේ පටන්ගෙන එය දිගටම සිදු විය. සෑහෙන වේලාවක් ගත වූ පසු මම සෙමින් ඇස්සර මගේ ඇඟ පැද්දෙන බව දැනුණු හේයින් ඒ දෙස බලා සිටියෙමි. ඇඟ සෙමින් ඉස්සරහට පස්සට එකම රිද්මයකට පැද්දෙන අයුරු ඇස්සර බලා සිටින අතර නැවතත් ඇස් වහගෙන ඒ දෙස සිටින් බලා සිටිමි. එවිට කෙළවලින් මගේ මුඛයේ පිරී ඇති අතර කඳුළුද රූරා වැටුනි. නමුත් මා කළ යුත්තක් නොදන්නා බැවින් මුළු පරයන්කයම එසේ ගත කෙළෙමි. දානයට සීනුව නාද වීම නිසා පරයන්කයෙන් මිදුනිමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිවන් සුවමත් වේවා. ඔය විදිහටම දිගට බලන්නේ. එතකොට මේ අර වගේ විලෝපන මොනවාරි වෙනවා නම් බේරන්න බැන්න පොඩ්ඩක් ඇද්ද ගැරලා බලන්න. මුගක් වෙලාවට එහෙම වෙලා නෙවෙයි පේන්නේ බොරුවට පේන්නේ. ඇද්ද ගැරලි වෙලා බලනකොට වෙන ඔය කියන තරම් වෙලා නෙවෙයි හිත. ඊට පස්සේ ඇද්ද ආයෙ වහගෙන එතෙන්ට මේ අනිකයි තියෙන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා. මේ නානාවිද නානාරුදු වේසමවා මගෞරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශමාරචීනා. ඇද්ද ගැල බලන්න මොකක්වත් නැහැ. එක්ක අඩු වෙලා ආයෙසරය භාවනා කරන්න ඕන නොදන්න කෙනෙක් වාගේ. ඉවරද? තියෙන සම්මාසක. ඉක්මන් ඉක්මන් කරමු මම කතා කරන්නේ. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව ආරම්භයේ සිට අවසානයේ දක්වාම මැනෙමින් සතිය පවත්වා ගතිමි. පළමුව හුස්ම හඳුනාගෙන ඒ ගැනම සිතමින් භාවනා කරන්නට පටන් ගතිමි. සාමාන්‍ය පරිදි ආස්වාසය හා ප්‍රස්වාසය සිදුවන බව වටහා ගතිමි. දෙවෙනුව ආස්වාසය හා ප්‍රස්වාසය ගන්නා විට පෙරට වඩා දිග ස්වභාවයකින් පවතින බව වැටහුණි.
එම ආස්වාස ප්‍රස්වාස දිග බව සිතමින්ම මෙනෙහි කරමින් සිටියෙමි. අනතුරු ආස්වාස ප්‍රස්වාසය ගන්නා විට කෙටි බවක්ද හඳුනා ගතිමි. එම ආස්වාස ප්‍රස්වාස කෙටි බව සිතමින් ඒ ගැනම මෙනෙහි කළෙමි. පෙර භාගයක් පමණ යන විට ආස්වාස ප්‍රස්වාස නොදැනෙන ස්වභාවයක් දැනුනි. හුස්ම එකතැන වාගේ යන්තම් ඉහළ පහළ යන බව හඳුනා ගතිමි. ඒ ගැන මෙනෙහි කළෙමි. අනතුරුව කයත් නැහැ වගේ සැහැල්ලුවක් දැනුනි. උඩු අතටම පාවෙනා වැනි ස්වභාවයක් වැටහුනි. අනතුරුව ක්‍රමයෙන් සමාධිගත කය යථා තත්වයට පත්වී ඇති බව වටහාගෙන භාවනාව අවසන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා ගැන අනුකම්පාවෙන් මේ ගැන පහදා දෙන සීක්වා. තෙරුවන් සරණයි. ඔයිත් භාවනාව අවසන් කරන්න එපා. ඊට පස්සේ හිටියව මාරු කරා නම් අර ඇති වෙච්ච එකලස පුළුවන් තරම් දුරට පාත්තගෙන යන්න බයන්න. නැත්නම් ඊට පස්සේ කැඩෙන හැටි බලන්න. තියෙන සතිය දුර්වල වෙන හැටි බලන්න. එතකොට දුර්වල වෙනව අඩු වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. වැලිමලුවේ කෙළවරක සිටගෙන මම මෙතන සිටගෙන සිටීමේයි සිතා භාවනාව ආරම්භ කළෙමි. ඔසවමින්, යවමින්, තබමින්, තබනවා ලෙස සිහියෙන් සක්මන් කළෙමි. පරිසරයේ ශබ්දවලට සිත යොමු වන අතර නැවත අරමුණටගෙන සක්මන් කළෙමි. වම් පාදයේ කෙමෙන් විලුඹ මැද කොටස ඇඟිලි දක්වා එසවෙද්දී දකුණු පාදයට සිරුරේ බර දැනේ. මෙසේ මාරුවෙන් මාරුවට සිරුරේ බර පාද ඔසවගෙන යන බව දැනේ. වම් පාදයේ පොළවේ ගැටි තදවන විටම දකුණු පාදයේ විලුඹේ සිට ඇඟිලි දක්වා එසවි පොළවෙන් එසවි. මෙසේ මාරුවෙන් මාරුවට සිදුවේ. පොළවේ උත්තේත් බව, රළු බව, එරෙන බව දැනේ. සිරුරේ උඩ කොටස නැමැති තරම්ය. පරිසරයේ උසද්ද හැඳිනාගත් නමුත් සිතේ ඇතිවෙන විවිධ සිතුවිලි දාම ඔස්සේ සිත ගියේ ඉතා අඩුවෙනි. එවිට නැවතත් එතන කිසිම සිතීමකින් තොරව අරමුණට ගතෙමි. පෙර දිනමින් විවිධාකාර සිතුවිලිවලට නොගොස් භාවනා අරමුණේම බොහෝ වේලා සිතීමෙන් සතුටක් දැනේ. පරියංක භාවනාව. මම මෙතනයි ටික වේලාවක් මෙනෙහි කොට හුස්ම දෙස බලා සිටියෙමි. ටික වේලාවක් ගත වූ පසු විටක තුනී හුලම් පොදක් ලෙසද විටක සුලං කැටි ලෙසද ආස්වාසය දැනුනි. ප්‍රස්වාසයේ දිගු බවක්ද සැහැල්ලු බවක්ද එකාකාරීව විටක ගමන් කරන බවක් දැනේ. ආස්වාසය ප්‍රස්වාසයට වඩා මදක් වෙහෙස කරයි. විටක හුස්ම නොදෙනි. උරහිස්සල වේදනාවක් දැනේ. ඒට සිත යොමන විට දැඩි වේදනාවක් දැනේ. තෙරු නැවත නැතිවේ. මේ මාගේ අද දින අත්දැකීමයි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. දැන් විස්තර ඉදිරිපත් කළා තියෙන හොඳයි. මේ වගේ අවස්ථා හපුවා මිතේ ලං වෙලා අරමුණේ හොඳ සවිස්තර බලන්න. එතකොට බාහිර බාධා නැතුව වැඩි විස්තරයක් දැක ගන්න පුළුවන්, ලියා ගන්න පුළුවන් වේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස, අද දින මා පරියංක භාවනාවේ නිරත වීමේදී පෙර දින තරම් සිතට සිතීලි ගලා යෑම අඩුවිය. ආස්වාස ප්‍රස්වාස වාතයේ යන දෙස ඒ සමග ගොස් බලා නොඉඳ නාසිකාග්‍රේ වෙත සිත යොමු කළෙමි. ඉතාමත් සියුම් ලෙස නාසය අග්‍රේ වාතය වැදුණු අතර ඒවා කැරලි ආකාරයෙන් ඇතුල් වනු දක්නා ලදී. මද වේලාවක් ඒ දෙස බලා සිටීමේදී ජල බිඳු මෙන් ඇතුල් වනවා දක්නට ලැබුණි. ඒවා බිඳි බිඳි යන ආකාරයක් දක්නට ලැබුණි. සක්මන් භාවනාවෙහි නිරත වූ මට පියවර 25ක් 30ක් පමණ එක දිගට ඒ සිදු කිරීමට හැකි වූ අතර එක් පාදයක් ඔසවා රැගෙන ගොස් තබන අතර අනෙක් පාදයේ ඉබේම ඉස්සෙන බව දැනුනි. හෙළන හුස්ම සමග පය ගන්නා හට ගන්නා හුස්ම සමග මනා සම්බන්ධතාවයක් පවතින බව පියවර මත සිත තබා සිටීමේදී වැටහින. ශරීරය පිළිබඳව මතකය අමතක වී පියවර පමණක් මනසින් මෙනෙහි විය. එයද සියුම් ලෙස මනසට දැනුනි. භවන්සේට තෙරුවන් සරණයි. අරිසලලියම වගේම හොඳට විස්තර දකින්න පුළුවන් වෙලාවක් තියෙනවා. එහෙනම් වැඩි විස්තර බලන්න බලන්න බාහිර කරදර අඩු වෙයි. ඒ වගේම ලීවිනේ කලාව තේරෙයි. මේ ලියන්න ලියන්න පහුවෙන්ද භාවනා පටන් ගන්න ලියපු අවධාන කරප තැනකේ. ඉතින් හොඳට කමටහන සුද්ධ වුණොත් අනිදාස් භාවනා යන්නේ ලොකු ධෛර්යයකින්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාව
වැලිමලුවට යන ගමනේදීද භාවනාවට සිත යොමු කළෙමි. ලනුපැදුරට වඩා වැලිමලුවේදී දැනෙන ස්වභාවය වැඩි. පා එසේම ඉදිරියට ගෙන යාන විට ගැස්ම මෙනෙහි කළෙමි. එන යන විට තැබීම මෙනෙහි කළෙමි. පා එකව එසවීමේදී සහ බිම තැබීමේදී දැනෙන විවිධ ස්පර්ශ ස්වභාවයන් ගැන දැඩි අවධානය යොමු කිරීම නිසා ඒ සියුම් වේදනා ගැටලුවක් නොවිය. නිවසේ මිදුලේ සක්මන් තීරුවක් සැකසීමට අදහස් කර ඇත. මේ ගැන ඔබ වහන්සේගෙන් අදහස් උපදෙස් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. කො පාරින්දනුවර මුළු ඉස්කෝලේ ඔක්කොම එකතු වෙලා අධ්‍යක්ෂකතුමියත් එක්ක හැම ඉස්කෝලේකම සක්මනක් හදන්න තියෙනවා. කාටද ආඩම්බරනේ? ඔක්කොම මේ ඇවිල්ලා එක දවසයි වැඩසටහනක් තියෙන්නේ. මම පැයයි ගත්තේ. ඊට පස්සේ ඒගොල්ලෝ හැම ඉස්කෝලේකම දැන් සක්මනක් හදලා. නිසා ඕනම කෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පයක් කරනවා නම් ඉදිරි සක්මනක් හදාගන්න. ඊට පස්සේ භූතයෝ ප්‍රේතයෝ ඉන්නේ නැහැ. එනවනම් එන්නේ යෝගාවචර ප්‍රේතයෝ විතරයි. දැන් ඇති අපි නතර කරමු නැත්නම් මේ සානහසේ ප්‍රශ්නේ අර සතිපාසල ගැන එකයි තියෙන්නේ. තෝල් ගැත් එකනේ බේරන්න බැරි මේ කතාව. ඉක්මනට කියවු. සානහස ඉක්මනට කියන්නේ කිව්වා. හරි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. වම දකුණ බලමින් මා සක්මනේ යෙදුනිමි. වම් පාදයේ විනිඹ අඩිය මැද මහපට ඇඟිල්ලේ සිට කුඩා ඇඟිල්ල දක්වාද එලෙසම කුඩා ඇඟිල්ලේ සිට මහපට ඇඟිල්ල දක්වාද අඩියේ මැද විනිඹ පොළව ස්පර්ශ කරගන්නා ආකාරය මෙනෙහි විය. පසුව අඩියේ කටුව හා පොළව පටවි ගතිය මෙනෙහි විය. පසුව ශරීරයේ අමතක වී කකුලේ අඩි දෙක පමණක් ගමන් කරන ආකාරය විය. ඉන්පසු ඇඳ සිටින ඇඳුම ස්පර්ශ වීමද විය. පසුව මෙනෙහි වූයේ ශරීරයේ වම් කකුලට බරවන ආකාරයක් දකුණු කකුලට බරවන ආකාරයක්ය. පරණ ඔල්ලෝසු බට්ටෙක් වමටත් දකුණටත් ප්‍රමාණිකෝලව පැද්දෙන්නාක් මෙන් විය. සක්මණේ නැවතී බලා සිටින විට පොළොව තුලින් දුම්දමන ආකාරයක් විය. පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා. يعني සක්මණේ ජීුණත් ඕන තරම් අපි බලාපොරොත්තු වෙනා වගේ නැත්නම් බලාපොරොත්තු වලට වැඩිය හුඟක් සමාධියක් ඇති වෙනවා. ඒකට බලන බලන තැන් වල ඒ වගේ සමාන්ලාවට අර වගේ දුන් දාන වගේ ගොජ දාන වගේ අංශු අංශු යනවා වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් අපි පිළිගන්නේ නැති නිසා ඇස් දෙක පිය පියා බලනවා. ඒත් ඒක බලනවට වැඩිය හොඳයි අර සක්මනම දිකට යනවා නම් මේකේ මේ විනිවිද දකින්න ගතිය තව තව වැඩි වෙනවා. ඒ නිසා සක්මන තමයි මේ ස්වාමීන් වහන්සේ තාලදන් කරන හැම වන්තලකම සක්මනක් හදලා දෙන්න. එතකොට යනකොට මිනිසුන්ට මොකද්ද මේ කියලා එකක්වත් දන්නේ නැහැ. එතකොට කියයි මේ තමයි සක්මන කරන්නේ කිව්වහම ඒ පොඩි කට්ටිය මේ උපාසක උපාසිකාව එන්න පටන් ගන්නවා. අනිවාර්යයෙන් පන්සලක තිබෙච්ච ප්‍රධානම දේ දැන් එක පන්සලකවත් නැහැ. හැම පන්සලකම ලවුඩ් ස්පීකර් සෙට් එකක් තියෙනවා. ගාන්ට ආරයක් තියෙනවා. සභාවට ගෝසාව දෙනවා මිසක් සක්මන් කරන්න බෑ. අපි මේ නිසන්වනේ දිනු උනේම වෙන මොකක්වත් නිසා නෙවෙයි. සක්මනමයි. ඔයගොල්ලෝ කොච්චර මේ ස්තෝත්‍ර කිව්වත් මේකේ රහස තියෙන්නේ සක්මනේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සයිනස් මේක සතිපාසල ගැන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. අප පාසලේ පෙර පෝය හෝ පසු පෝය වැඩසටහන මාසිකව නොනවත්වාම් පැවැත්වේ. ඒ සඳහා වසර මට්ටමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් වැඩමවා කරවා ධර්ම දේශනාවක් හා දානමය වතාවක් කරනු ලැබේ. පාසල් දරුවන්ගේ මනස මනවින් පවත්වාගෙන යාමට සතිපාසල නම් වැඩසටහන ඉතාමත් ඵලදායි සත්කාරයක් බව වටහා ගතිමි. භාවනාව තුළින් දරුවන්ගේ සති පිහිටුවා ගැනීමෙන් සමබර පෞරුෂයකින් හෙබි බුද්ධිමත් මනසකින් හෙබි නිරෝගී කාය වර්ධනයකින් යුත් සමබර පෞරුෂයකින් හෙබි දරුවෙක් බිහි කිරීමට සතිපාසල මා හැඟි ඔසුවක් මෙන් යයි සිතේ. එම නිසා සතිපාසලේ DVD තැටියක් සෑම පාසලකටම ලබා ගැනීමට අවස්ථාවක් ලබා ගත හැකි නම් එය අනාගත දරුපරපුරෙහි වාසනාවකි. එයට හැකියාවක් තිබේද? ඒ ගැන පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. DVD එකක් තියා මොනම දෙයක්වත් දෙන්න ඉල්ලීමක් නැතුව අපිට බෑ කිසි කෙනෙක් බුද්ධ ආගමට හරවගන්න. අපිට ඕනකමකුත් නැහැ.
ඒ නිසා අපිට තාම කිසි කෙනෙක්ගේ චෝදනාවක් නැහැ. අපි දීලා තියෙන්නේ මෙතෙක්කල් ඉල්ලීමක් ආර්දනාවක් නැත්තම් විතරයි. ඒක නිසා ওই ලේසියට පහසුට හිතන්න එපා ওই වැඩ. ඔව්වා මේ ලේචින් කරන්න බලව වැඩ නෙවෙයි. බුදුරජාණන්සේ කියලා තියෙනවා සිවුරවත් පැවිද්දවත් දෙන්න එපයි කියලා ඉල්ලීමක් කරන්න නැතුව. ඒ නිසා කාට හරි දීලා කිව්වොත් එහෙම අපේ ඉස්කෝලේ ගෙනලා සතිපාසලක් දාලා තිනවා මේ කතෝලික ළමයි ඉන්නවා මුස්ලිම් ළමයි ඉන්නවා ඔක්කොම බුද්ධ ධර්ම ගත්තයි කියලා. මටත් නඩුව යනවා. ඒ ලොකු සංසල පුංචි කාලේ එතන මේ 40 ගණන් වල තිබුණ මුස්ලිම් කෝලාහලේ දායක කණ්ඩායම ගෙනලා මුස්ලිම් පවුල් පහක් බුද්ධඝම් කෙරෙව්වලු. උන් ඒ වෙලාවේ බයට නැත්තම් ගහන නිසා බුද්ධඝම් එළවසේ නඩුවක් දැම්මලු. මෙන්න මේ වගේ අපහසු කර තත්ත්වයක අපි ගෙනලා අපිට පංචිල් පද සමානම් කෙරුවා. විජහාට කාර් සභාව ඉදිරිපත් කරලා ලොකු සංසයේ නම අයින් කරලා ලයිස්තුයෙන් දායක සභාව නඩුව ගෙනිච්චා. ඕගොල්ලෝ හිතාන හිට මේවා නිකන් මේ බොහොම ලේසි වැඩ කියලා. මොනම දෙයක් අත් කිරිවත් දෙන්න එපා බබෙකුට අඬන්නේ නැතුව. කිරි දිරවන්නේ නැහැ. තනේ කිරි තිබුණාට, සෙනෙහස තිබුණාට බබා ලෑස්ති වෙනකන් කිරි දෙන්න එපා. ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ වස්තු වැඩි වෙලා පාවිච්චි කරගන්න දන්නේ නැහැ. දරුවෝ පාවිච්චි කරන්න දන්නේ නැහැ. අහම්බෙට වගේ මට දරුවෝ නැහැ. මට එකෙක් ගැනවත් හැඟීමක් නැහැ. ඒ නිසා මං කරන දේ 100%ක් කරුණාවෙන් මං කරන්නේ. මොකද මට වෙහෙසක් නැහැ. දරුවෝ නොමග ගියත් මට ප්‍රශ්න නැහැ. හොත් පැති ගියත් ඒ නිසා මේ වැඩේ යනවා. මම සුජිත් කියන්නා CD දෙන්න පුළුවන් ඇමරිකාවට දෙනවා නම් දෙන්න පුළුවන් අපිට. දෙන්නේ නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් දෙන්නේ නැහැ ඉල්ලීමක් කරනකම්. අඬනකම් එපා කිරි දෙන්න. මේ බුද්ධ ආගම වරද්ද ගත්තෙම ඔතන තමයි යන්නේ. මේ තරම් මහ විශාල දෙයක්. නැත්නම් ඕගොල්ලෝ මෙතෙන්ද ගෙනල්ලා මේ වැද්ද බැඳගෙන අට සිල් සමාදන් කරන මේ කරන්නේ මොකටද මේ? අපි සී 100 ගාන දෙන්නේ ලංකාවේ බෞද්ධ නෑ. අපි කරන දේ කැමති නම් වරෙන් මේ පාරේ ඇවිල්ලා තුන්සරයක් වන්දලා ඉල්ලපන්. ඩොක්කක් අයිනම ඉසක ඒ දෙන්නේ නෑ. හතිපත් හොඳට යනවා. කිසිම විදියකට කවදාකවත් ලිඛිත ඉල්ලීමක් නැතුව අපි මේ සදාචාර දේවල් කඩන්න යන්නේ. ඉල්ලුව හැම දෙයක්ම මේ වෙනකොට කරලා තිනවා. පුළුවන් තරම් කරලා තිනවා. ඒක නිසා ඒ අවශ්‍ය තැනකින් ආවොත් දෙනවා. ඔ කාට හරි අතරපත් වෙලා තිනවා නම් පත් වෙලා තියෙන එකක්වත් නුසුසුසෙක් අතරපත් කරන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ. නිකන් දුන්නයි කියලා හරියන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. ඒක දෙන්න ඕනේ දෝත හත් දෙක හොදගෙන ඉන්න කෙනෙකුට. අපි දෙන්නත් ඕනේ අද්දික හොදගෙන දෙන්න ඕනේ. සසතිපස ලස්සන්ට යනවා ප්‍රධාන හේතුව කිසිම තැනක අපි පටවන්න යන්නෙත් නැහැ. පවරන්න යන්නෙත් නැහැ. ඉස්කෝලෝට ගිය අපි අධ්‍යාපන ඇමතිතුමාගේ අවසරය ඉල්ලගන්න. ඒ නිසා ඕනම තැනකට ඕනේ නම් දහම් පාසලකට හෝ පාසලකට ඒ සතිපාසල පෙන්නයි. ඒකේ තියෙනවා ඉල්ලීමක් කරන හැදියා. එහෙම නැතුව යන්න එපා. මේ පොඩි ළමයි ගැන අනුකම්පා කරන්න. පොඩි ළමයි කියන්නේ මල් වගේ. ওই තාමත්ම මෙලෙක් දෙයක්. ඒකට ඒ දෙන්න ඕනේ මාත්‍රාව තියාගන්න. දන්න විදියට ඒක තේරෙන්නේ නැහැ. හුඟ දෙනෙකුට තේරෙන්නේ නැහැ. කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ තීනවට කනවා. කාලා අන්තිමට දිරවන්නේ නැහැ. එනිසා මේක අපි යන්නේ කිසිම ආගමක් නැතුව ඉල්ලීමක් කරකෙරුවොත් දෙනවා. ඒ නිසා කාටරි අවශ්‍ය නම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි සුචිත බාර දුන්න වැඩි. අපි ළඟ තියෙන ඕනෙම බණක් නම් කරන්න විතරයි ඕනේ CD දෙනවා. අතිපාසලේ මම ඕඩර් කරලා තියෙනවා USB 200ක්. data pens හරි ගස්ලා ඕන කෙනෙකුට දෙනවා හැබැයි ලිඛිතව ලීලා සංකරන්න ඕනේ අහවල් තැන මම මේක පාවිච්චි කරන්න කියලා ඉච්චරයි අපට ඕන කරලා තියෙන්නේ එහෙම නැතුව කොහොමනේ හැක්කර් ඇවිල්ලා ඉල්ලුවත් දෙන්නේ නැහැ දෙන්නේ නැති මොකද මේ වටිනා දේවල් අතර මෙතන දාන්න එපා ගෞරවයෙන් පාවිච්චි කරන්න ඕන ඇතිනේ දැන් අපිට තියෙන විනාඩි 35ක් විතර වගේ කාලයක් සක්මන් කරන්න ඊට පස්සේ අපි තුරුන්ට රැස් වෙනවා නැවතත් පරියංක භාවනාවකට ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දිනාටම තෙරුවන් සරණයි.